දම් සිහ නද නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදකම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු ගරුතර මහා සංඝ රත්නයන් අවසරයි සදේවත් පින්වත්නි අපි පසුගිය දවස්වල ඉගෙන ගත්තේ පටිච්චසමුප්පාදයේ හට ගැනීම ගැන පටිච්චසමුප්පාදය කියලා කියන්නේ අපි මේ ඉපදීපද යන සංසාරේ මේ ඉපදීපද යන්න හේතු භූත වෙච්ච කාරණා ඒ කියන්නේ ඒකාත්මික මිනිසෙක් ඊළඟ ආත්මේ පිරේත ලෝකේ ඊළඟ ආත්මේ තිරිසන් අපායේ ඊළඟ ආත්මේ නිරේ මෙහෙම යන අතරේ කලාතුරකින් තමයි අපට මේ මනුස්ස ආත්මයක් ලැබෙන්නේ. ඒ මිනිස් ආත්මයක් ලැබුණත් අපි අපේ හිතේ තියෙන කෙලෙස් වලට අනුව වැඩ කරනවා මිසක් කිසි අවබෝධයකින් වැඩ කිරීමක් නැහැ. ඊට පස්සේ අපි ගෙවල් දොරල් වලට බැඳිලා එක්කෝ ප්‍රශ්න වලට බැඳිලා මොනවා හරි රාගයෙන් හරි ද්වේෂයෙන් හරි මෝහයෙන් හරි ඇති වෙච්ච ප්‍රශ්න වලට බැඳිලා මේක නිදහස් වෙන්නේ නැතුව ඒකටම ගොදුරු වෙලා මැරිලා යනවා. ඉතින් මෙහෙම යන ගමනේ අපට මේ විදියටයි ප්‍රශ්නේ හැදෙන්නේ මේ විදියටයි මේ ප්‍රශ්නේ ලිහින්නේ කියලා ප්‍රශ්නේ හඳුනගත්තු කෙනෙකුට මිසක් ප්‍රශ්නේ හඳුනගත්තු නැති කෙනෙක්ට විසඳන්න බෑ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ හොඳට ප්‍රශ්නේ අඳුනගෙන බෝධි මූලයේදී ඒ ප්‍රශ්නේ විසඳගත්තා. ඒ විසඳගත්තු නිසා උන්වහන්සේට පුළුවන් වුණා තම ශ්‍රාවකෙන්ට ඒ මේ ජීවිත ගැටලුව හටගන්නේ මෙහෙමයි කියලා විස්තර කරලා දෙන්න. විසඳෙන්නේ මෙහෙමයි කියලා විස්තර කරලා දෙන්න. ඉතින් ඒ කාලේ ඒ ධර්මයේ අහපු අය ඒක හටගන්න හැටි ඒක නැති වෙන හැටි විස්තර කරද්දී අවබෝධ වුණේ නැත්නම් එහෙනම් බුදුරජාණන් වහන්සේ යරුණකොට මාර්ගඵලලාභින් කවුරුවත්ම බිහි වෙන්නේ නැහැ. ඒ උන්වහන්සේ දේශනා කරපු එක කිසි කෙනෙකුට වැටහිලා නැත්නම් සංඝ කියලා පිරිසක් ඇති වෙන්නේ නැහැ. නමුත් උන්වහන්සේ දේශනා කරපු දේ අවබෝධ වෙච්ච නිසා පිරිසක් සෝවාන් වුණා. තව පිරිසක් සකදාගාමි වුණා. සකදාගාම වලින් නොනැවතී තව පිරිසක් අනාගාමි වුණා. අනාගාමි භවෙන් නොනැවතී තව පිරිසක් රහත් ඵලයට පත් වුණා. ඒ කියන්නේ එහෙනම් උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ අන් අයට
අවබෝධ වෙලා. එහෙනම් මේක කතාවකින්ම අවසන් වෙච්ච එකක් නෙවෙයි. මේක මේ ලෝකේ යම් යම් ප්‍රඥාවන්ත අයට අවබෝධ වෙච්ච තේරුණු වැටහුණු දෙයක්. ඉතින් උන්වහන්සේ අපට දේශනා කළා සියලු බුදුවරුන්ගේ අවබෝධය සමානයි කියලා. ඒකට හොඳම සාක්ෂිය තමයි මේ උන්වහන්සේ මේ වදාරණ සූත්‍රය. දැන් අපි මේ පටිසම්පාදි ගෙන ගත්තේ විපස්සී කියන සූත්‍රය ආශ්‍රයෙන්. ඒක විපස්සී බෝසතාණන් වහන්සේ පරිසම්පාදේ මෙනෙහි කරපු හැටි. ඊළඟ සූත්‍රය තියෙන්නේ සිඛී බෝසතාණන් වහන්සේ පරිසම්පාදේ මෙනෙහි කරපු හැටි. ඊළඟට තියෙන්නේ වෙස්සබූ බෝසතාණන් වහන්සේ පරිසම්පාදේ මෙනෙහි කරපු හැටි. ඊළඟට තියෙන්නේ කකුසඳ බෝසතාණන් වහන්සේ පරිසම්පාදේ මෙනෙහි කරපු හැටි. ඊළඟට තියෙන්නේ කෝණාගමන බෝසතාණන් වහන්සේ පරිසම්පාදේ මෙනෙහි කරපු හැටි. ඊළඟට තියෙන්නේ කාශ්‍යප ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට ඉස්සෙල්ලා පරිසම්පාදේ මෙනෙහි කරපු හැටි. ඊළඟට තියෙනවා ගෞතම සූත්‍රය කියලා. ඒකේ තියෙනවා මහණෙනි මේ මමත් බුදු වෙන්න කලින් බෝසත්වයේ සිටිද්දී මේ විදිහටයි මෙනෙහි කළේ කියලා පරිසම්පාදේ විස්තර මෙනෙහි කරපු හැටි. එතකොට ඒ සියලුම බෝසත්වරු පරිසම්පාදේ මෙනෙහි කරපු ආකාරය සමානයි. පරිසම්පාදේ නිරෝධී මෙනෙහි කරපු ආකාරයත් සමානයි. ඒකයි බුදුරජාණන් වහන්සේලගේ අවබෝධය සමානයි කියන්නේ. එතකොට අනාගතයේ බුදු වෙනවා නම් මෛත්‍රී බෝසතාණන් වහන්සේ එහෙනම් උන්වහන්සේත් බෝධි මූලයේදී පරිසම්පාදේ මෙනෙහි කළ යුත්තේ මේ විදියටයි. එතකොට ශ්‍රාවක පිරිස් ඒක අහලා ශ්‍රාවක පිරිස් ඒ විදියට මෙනෙහි කරන්න මහන්සි ගන්නවා. එතකොට ශ්‍රාවකයන්ටත් ඒක තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකේ අපි විස්තර කළා පටිසම්පාදේ හටගත්තු හැටි. පටිසම්පාදේ හටගත්තු හැටි. එතකොට මේ පටිසම්පාදේ හටගත්තු හැටි උන්වහන්සේ බලන්න කිව්වේ කොතන ඉඳලාද? ඔබ මතක හැටියට ජරා මරණ වලින්. මොකද අපිට තියෙන සංවේදී ප්‍රශ්නේ මොකද්ද? ජරා මරණ. එතකොට ජරා මරණ දෙක හටගත්තේ ඇයි කියලා විමසන එක්කෙනාට උත්තරේ හම්බ වෙනවා. මේ පරිසම්පාද ඉගෙන ගත්ත කෙනාට ජරා මරණ හටගත්තේ මක් නිසාද? ඉපදීම නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දැන් ඉපදීම තෝරලා දීලා තියෙනවනේ එක එක විදිහට. ඉපදීම විස්තර කරලා දීලා තියෙනවා. මරණය විස්තර කරලා දීලා තියෙනවා. ජරා මරණ. ඉතින් අර සාමාන්‍යයෙන් ඔය උන්වහන්සේ මේවා විස්තර කරලා දෙන්න පාදක කරගත්තේ සංස්කාරයන්ගේ ස්වභාවය. අපි එක කියා දුන්න සංස්කාරවලදී මොකක්ද? සංස්කාරයන්ගේ ලක්ෂණ තුනක් තියෙනවා. උපාදෝ පඤ්ඤායති. හට ගැනීම පැහැදිලිව පේනවා. ඊළඟට වයෝ පඤ්ඤායති. නැසී යාම පේනවා. ඨිතස්ස ආඤ්ඤතත්තම් පඤ්ඤායති. පවතින දේ තුල වෙනස් වෙවි යනවා පේනවා. ඒ කියන්නේ විනාශ වෙවි තමයි පැවැත්ම තියෙන්නේ. ඒ නිසා මේ දුනාසි මරණියත් විස්තර කරලා තිනවා පැහැදිලිව. ඉපදීම කියන්නේ මේක, ජරාව කියන්නේ මේක කියලා විස්තර කරලා දීලා තිනවා. දැන් පස්සේ කාලේ සමහරු කියන ක්ෂණයක් පාසා උපදිනවා, ක්ෂණයක් පාසා මැරෙනවා. එහෙම ඒවා බුද්ධ දේශනාවේ නැහැ. එතකොට ඉතින් ඒකේ උන්වහන්සේ පෙන්වා දුන්නා මේ ඉපදීම. ඊට පස්සේ ඔන්න ඒ බෝසතාණන් වහන්සේලාට ප්‍රශ්නයක් හටගත්තා. මොකක්ද ඒ? ඉපදින්නේ ඇයි කියලා. ඉපදින්නේ ඇයි? එතකොට ඒකට අපිට කිසි කෙනෙකුට හොයාගන්න බැරි උත්තරේ හම්බ වුණා. මොකක්ද ඒ? භවය නිසා උපදිනවා කියලා. භවය නිසා උපදිනවා කියලා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ හටගත්තා. මොකක්ද ඒ? භවය හටගන්නේ ඇයි?
එතකොට ඒකට උත්තරي ලැබුණා උපාදාන නිසා භවය හට ගන්නවා ඊළඟට ප්‍රශ්නේ ඇති වුණා මොකද්ද උපාදානය ඇතිවන්නේ ඇයි එතකොට උත්තරي ලැබුණා තණ්හාව නිසා උපාදානය ඇති වෙනවා ඊළඟට ඊළඟට ඇති වුණා ප්‍රශ්නේ මොකද්ද ඇයි මේ තණ්හාව ඇති වෙන්නේ ඇයි මේ තණ්හාව ඇති වෙන්නේ තණ්හාව කියන වචනේ මන් තේරුවා ඔබට මතකද ඒක මොකද තණ්හාව කියන්නේ ආන්න හරි ආස්වාදය ඇති වෙනදී අරමුණු වලට සිත ඇදිලා යනවා ආස්වාදය අරමුණු ඇති වෙන අරමුණු වලට සිත ඇදිලා යනවා එතකොට ආස්වාදය ඇති වෙන්නේ ඇහැට පේන රූපෙන් නම් එතකොට සිත රූපේට ඇදිලා යනවා ආස්වාදය ඇති වෙන්නේ ශබ්දයට නම් සිත ශබ්දයට ඇදිලා යනවා ආස්වාදය ඇති වෙන්නේ සුවඳකට නම් සිත සුවඳට ඇදිලා යනවා ආස්වාදය ඇති වෙන්නේ රසයකට නම් සිත රසයට ඇදිලා යනවා ආස්වාදය ඇති වෙන්නේ ස්පර්ශයට නම් සිත ස්පර්ශයට ඇදිලා යනවා ආස්වාදය ඇති වෙන්නේ හිතින් හිතන අරමුණු වලට නම් සිතේ අරමුණු වලට ඇදිලා යනවා මේක තමයි තණ්හාව එතකොට මේ තණ්හාව ඇති වුණාම තමයි ඒකට අහුවෙන්නේ ග්‍රහණය වෙන්නේ උපාදාන වෙන්නේ දැන් ඒතර උපාදාන ඇති වෙන්න හේතු වෙන්නේ තණ්හාව එතකොට බෝසතාණන් වහන්සේලාට ප්‍රශ්නේ හටගත්තා තණ්හාව ඇති වෙන්නේ මක් නිසාද එතකොට ඇති වුණා උත්තරය ලැබුණා විඳින්න නිසා විඳීමක් නිසා ඇයි අපි හැම අරමුණක්ම ස්පර්ශ වෙනකොට විඳිනයක් හටගන්න විඳීමක් හටගන්නවා ඒ එතකොට ආස්වාදය කියන එක ඇති වෙන්නේ මොකක් ඔස්සේද එහෙනම් විඳීම ඔස්සේ ඇති වෙන්නේ එතකොට ඔන්න ඒක අපි එහෙම මේ ධර්මයෙන් ඉගෙන ගත්තා විඳීම නිසා මේ ආස්වාදනීය අරමුණු වලට සිත ඇදිලා යනවා එතකොට ඒ බෝසතාණන් වහන්සේ තුල ඊළඟ ප්‍රශ්නේ හටගත්තා මොකක්ද ඒ විඳීම හටගන්නේ කොහොමද ඇයි මේ විඳීම කියලා එකක් ඇති වෙන්නේ එතකොට ආපු උත්තරේ මොකද්ද ස්පර්ශය නිසායි මේක වෙන්නේ ස්පර්ශ කිව්වේ මොකද්ද කාරණු තුනක් එකතු වීම මොනවද ඒ කාරණු තුන ඇසේ ස්පර්ශය කිව්වේ ඇසයි රූපයයි විඥානයයි එකතු වුණාම ඒක තමයි ඇසේ ස්පර්ශය කනයි ශබ්දයයි විඥානයයි එකතු වුණාම ඒක තමයි කනේ ස්පර්ශය නාසයයි ගන්ධ සුවඳයි විඥානයේ එකතු වුණාම ඒක තමයි නාසයේ ස්පර්ශය දිවයි රසයයි විඥානයයි එකතු වුණාම දිවේ ස්පර්ශය කයයි පහසයි විඥානයේ එකතු වුණාම ඒක තමයි කයේ ස්පර්ශය ඊළඟට මනසයි අරමුණුයි විඥානය එකතු වුණාම ඒක තමයි මනසේ ස්පර්ශය. දැන් ඕක අපට විවි තියෙන්නේ. එතකොට මේ ස්පර්ශය ඇති වෙන්නේ කුමක් නිසාද කියලා ප්‍රශ්නේ ඇති වුණා. මොකක්ද ඒකට ලැබිච්ච උත්තරේ? ආයතන 6. මොනවද ආයතන 6? ඇස, කන, නාසය, දිව, කය, මනස. බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කළා මහණෙනි යම් තැනක ඇසක ඉපදීමක් ඇද්ද ඒ දුකේ ඉපදීමයි. යම් තැනක කනක ඉපදීමක් ඇද්ද ඒ දුකේ ඉපදීමයි. නාසයක ඉපදීමක් ඇද්ද ඒ දුකේ ඉපදීමයි. දිවක ඉපදීමක් ඇද්ද
ඒ දුකේ ඉපදීමයි. ශාරීරික ඉපදීමක් ඇද්ද? ඒ දුකේ ඉපදීමයි. මනසක නැත්නම් සිතක ඉපදීමක් ඇද්ද යම් තැනක? ඒ දුකේ ඉපදීමයි. ඉතින් එහෙනම් කොහේ උපන්නත් මේ ආයතන 6 ඒ කුමක ඉපදීමක්ද? දුකේ ඉපදීමයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට දැන් අපි කවුරු හරි මරුණාම අපි පතනවා නම් ආයි මේ අපි අතර ඉපදීවා කියලා. ඒ අපි පතන්නේ මොකද්ද? දුක පතන්නේ. දුකමයි පතන්නේ. එතකොට ඒ ආයතන 6 හටගන්නේ මක් නිසාද කියන ප්‍රශ්නය ඇති වුණා. බෝසතාණන් වහන්සේලාගේ ප්‍රඥාව මෝරණ සිටේ. එතකොට ඇතිවෙච්ච උත්තරේ මොකද්ද? නාම රූප නිසා ආයතන ඇති වෙනවා කියලා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ හටගත්තා. මොකද්ද? නාම රූප ඇතිවන්නේ මක් නිසාද? එතකොට විඥාණය නිසා නාම රූප ඇති වෙනවා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ හටගත්තා. මොකද්ද? විඥාණය හටගන්නේ මක් නිසාද? එතකොට ඒකට උත්තරේ ලැබුණා. මොකද්ද? සංස්කාර නිසා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ හටගත්තා. මොකද්ද? සංස්කාර හටගන්නේ මක් නිසාද? එතකොට උත්තරේ මොකද්ද? අවිද්‍යාව නිසා. ඔන්න ප්‍රහේලිකාව විසඳුණා. ප්‍රහේලිකාව විසඳුණාට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා අවිද්‍යාව නිසා සංස්කාර හටගනී. සංස්කාර නිසා විඥානය හටගනී. විඥානය නිසා නාම රූප හටගනී. නාම රූප නිසා සලායතන හටගනී. සලායතන නිසා ස්පර්ශය හටගනී. ස්පර්ශය නිසා විඳීම හටගනී. විඳීම නිසා තණ්හාව හටගනී. තණ්හාව නිසා උපාදාන හටගනී. උපාදාන නිසා භවය හටගනී. භවය නිසා ඉපදෙයි. ඉපදීම නිසා ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්න සුසුම් හෙලීම් සියල්ල හටගනී. එතකොට මේ බෝසතාණන් වහන්සේට ඇති වුණ හැඟීමක් මොකද්ද? සමුදයෝ තිබික්කවේ විපස්සෙස්ස බෝධිසත්තස්ස. මහණෙනි, මේක තමයි දුක හට ගැනීම. මේක තමයි දුක හට ගැනීම කියලා විපස්සි බෝසතාණන් වහන්සේට පෙර නොඇසුවිරු ධර්මයන්නි චක්කුං උදපාදී ධම්මස පහළ වුණා. ඥානං උදපාදී ඥානේ පහළ වුණා. පඤ්ඤා උදපාදී ප්‍රඥාව පහළ වුණා. විද්‍යා උදපාදී විද්‍යාව පහළ වුණා. ආලෝකෝ උදපාදී ආලෝකේ පහළ වුණා. එතකොට ඔන්න පටිච්චසමුපාදේ හට ගන්න හැටි සම්පූර්ණයෙන්ම උන්වහන්සේලාට අවබෝධ වුණා. මහා බෝසතාණන් වහන්සේලාට බෝධි මුලදී අවබෝධ වෙනවා පටිච්චසමුපාදේ හට ගන්නා ආකාරය. පරිසම්පාදේ හට ගන්නා ආකාරය අවබෝධ වෙලා එතනින් නවතින්නේ නැහැ. තවත් එකක් තියෙනවා. මොකක්ද? පරිසම්පාදේ නිරුද්ධ වෙන ආකාරයත් අවබෝධ වෙනවා. එතකොට තමයි ඒ සම්පූර්ණම පරිසම්පාදේ පිළිබඳ අවබෝධය. දැන් ධම්මස පහළ වුණා පරිසම්පාදේ හට ගන්නා ආකාරය ගැන. ඊට පස්සේ බෝසතාණන් වහන්සේට මෙහෙම හිතුණා. මොකද්ද? ජරා මරණ කිම්මුනුකෝ අසති ජරා මරණන් නොහෝති. ජරා මරණ නැතිවන්නේ කුමක් නැති වුණාමද කියන ප්‍රශ්නාව ඊට පස්සේ. කලින් අය ප්‍රශ්නේ මොකද්ද? ජරා මරණේ හටගන්නේ කුමක් තිබ්බොත්ද? ජරා මරණේ හටගන්නේ කුමක් තිබ්බොත්ද? ඊට පස්සේ හටගත්ත ප්‍රශ්නේ මොකද්ද? ජරා මරණ නැතිවන්නේ කුමක් නැත්තන්ද? අන්න බලන්න කල්පනා කරන්න ඕන විදිය. නොනැත්තම් කල්පනා කරන විදිය. කුමක් නැත්තන්ද? ජරා මරණ නැතිවන්නේ කුමක් නැත්තන්ද කියලා. එතකොට
ये උන්වහන්සේට ඇති වුණා ඊට පස්සේ ඇති වුණ පස්සේ කුමක් නිරුද්ධ වීමෙන්ද ජරා මරණ නිරුද්ධ වන්නේ කුමක් නිරුද්ධ වීමෙන්ද ජරා මරණ නිරුද්ධ වන්නේ එතකොට ඊපස්සේ බෝසතාණන් වහන්සේට නුවණින් මෙනෙහි කරද්දී යෝනිසව මනසිකාරා පඤ්ඤාය අபிසමයෝ නෝ එතකොට ප්‍රඥාවෙන් අවබෝධ වුණා මොකද්ද ජාතියා කෝ අසති ඉපදීම නැත්තං ජරා මරණ නැත්තේය ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ නිරුද්ධ වෙයි එහෙනම් අපිට මේ දුකෙන් නිදහස් වෙන්න යම් කැමැත්තක් ඇද්ද යම් බලාපොරොත්තුවක් ඇද්ද මේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ සම්පූර්ණයෙන්ම කවද්ද ජරා ඉපදීම නිරුද්ධ වෙච්ච දවසට ඉපදීම නිරුද්ධ වෙච්ච දවසට එතකොට ඉපස්සි බෝසතාණන් වහන්සේට ඔන්න උත්තරේ හම්බ වුණා මොකද්ද ඉපදීම නැත්තං ජරා මරණ නැත්තේය ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ නිරුද්ධ වේ ඊළඟට ඉපස්සි බෝසතාණන් වහන්සේ කල්පනා කළා ඉපදීම නැති වෙන්නේ කුමක් නැති වුණොත්ද කුමක් නැත්තං ඉපදීම නැද්ද කුමක් නිරුද්ධ වීමෙන්ද ඉපදීම නිරුද්ධ වෙන්නේ එතකොට උත්තරේ හම්බ වුණා මොකද්ද භවයක් නැත්තං ඉපදීමක් නැත්තේය භවේ නැත්තං ඉපදීම නැහැ එහෙනම් ඉපදීම තියෙන්නේ කුමක් තිබ්බොත්ද භවයේ තිබ්බොත් ඉපදීම තියෙනවා එහෙනම් චුතිචිත නිසා උපදිනවා නෙමෙයි භවයේ තිබ්බොත් උපදිනවා භවය නැත්තං ඉපදීම නැහැ භව නිරෝධා ජාති නිරෝධෝ භවේ නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා භවේ නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා ඊළඟ පස්සේ හටගත්තා මොකද්ද ඔව් භවේ නැතිවන්නේ කුමක් නැතිවීමෙන්ද ඒකට මොකද්ද ලැබුණ උත්තරේ උපාදාන නැතිවීමෙන් භවේ නැති වෙයි උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙයි. එතකොට ඊළඟ ප්‍රශ්නේ හටගත්තා. මොකද්ද? උපාදාන නැති වෙන්නේ කුමක් නැතිවීමෙන්ද? ඒකට මොකද්ද ලැබිච්ච උත්තරේ? තණ්හාව නැතිවීමෙන් උපාදාන නැති වෙයි. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙයි. සාමාන්‍ය ජීවිතෙත් අපි එහෙම තියෙනවනේ අපි ගමමු අන්න අපිට ඉඩමක් තියෙනවා මේ ඉඩම හරි අපි ආසාවෙන් වවනවා අපි මල් වවනවා කියමු ඉතින් මල් වවලා ඔය ලස්සනට මල් වර්ග හිටෝලා ඊළඟට පළතුරු ගස් වවලා ලස්සනට තියෙනවනේ පහුදා උදේ බලද්දී අපි ආස කරමු මල් පැලි හොරු ගුල්ලන් ගිහිල්ලා එතකොට අපිට මොකද්ද හිතේ ඇති වෙන්නේ සතුටක්ද ඊට පස්සේ මොකද්ද වෙන්නේ කවුද දන්නේ මේක ගෙනිච්චේ ඈ මොකද දන්නේ මේක ගෙනිච්චේ මුන්ට වවා ගන්න බැරිද ඇයි මේ අපි වවපික අරන් යන්න කියලා බැන බැන ඉන්නේ නැද්ද මොකක් හරි ප්‍රශ්නයක් වෙලා අපි මේ ඊටම විකුණනවා විකුණලා අපි ඒ ඉස්සරහන් යනකොට ඒ අලුතින් ඊටම ගත්තු අයිතිකාරයෝ අපි ආදරෙන් වවපු ගස් ඔක්කොම උදුරනවා අපිට පේනවා එතකොටත් ශෝක කරනවද නෑනේ එතකොටත් ද්වේෂය එනවද නෑනේ ඒ කොහොමද ඒ ඊඩම කෙරෙහි අපිට යම් ආසාවක් තිබ්බද ඒ ආසාව අපි අතහැරලා ඒ ආසාව අතහැරලා ඊර්වසේ ඊඩම ඒගොල්ල වෙනම ගේ මට්ටම් කරනවා මට්ටම් කරලා අලුතෙන් එයා හදනවා එක එතන අපිට ගානක් නෑ එහෙනම් අර බැඳීම තියෙනකන් තමයි අපි ඒගෙන සෝග කර කර හිටියේ ඇලි එතකොට එහෙනම් උපාදාන මේ තණ්හාව තිබ්බොත් තමයි උපාදාන තියෙන්නේ තණ්හාව නැත්තම් උපාදාන නැහැ තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා එතකොට ඊළඟ ප්‍රශ්නේ හටගත්ත මොකද්ද තණ්හාව නැතිවන්නේ කුමක් නැතිවීමෙන්ද මොකක් දෙකට අපුත්තරේ
विंदीम नेतिवीमें तान्नाव नेतिवी विंदीम निरुद्धवीमें तान्नाव निरुद्धवी इट पास आप में पास में मुकादे विंदीम नेतिवाने कुमक नेतिवीमें द ऐसे कोटे के उत्तरी मुकादे इस्पार्शे नेतिवीमें विंदीम नेतिवी एक उत्तरे मेहमती मदक एक उत्तरे दिव्य कटकीन स्पर्श नीमें विंदीम नीलाटे स्पर्श निरुद्धवीमें विंदीम निरुद्धवे अरे क्रमेट मकियान एक बुद्धरजावास अपने धर्म उगड़न क्रमे पड़ संपाद अभिगत्म विंदीम ඇතිවීමෙන් තෘෂ්ණාව ඇති වේ. එතකොට විඳීම ඇතිවීමෙන් තෘෂ්ණාව ඇති ඒක ගණන්නේ කොහොමද? ඔව්. සලායතන ප්‍රත්‍යෙන් සලායතන ඇතිකල්ලි විඳීම වේ. විඳීම ඇතිකල්ලි තණ්හා වේ. එතකොට සලායතන ඇතිකල්ලි විඳීම වේ. සලායතන ඇතිකල්ලි විඳීම වෙනවා නම් සලායතන නිසා විඳීම වේ. ඒ වගේ सलायतन नैति काली विंदीम नैत्ता एक सलायत निरुद्ध भी में विंदीम निरुद्ध भी नो तीरना नहीं की पी ये तो कोटे आनवा में इटे पास पास नैति भी ना मुकाद्दे सलायतन नैति भी में विंदीम निरुद्ध भी ने ये तो सलायतन नैति भी ने कुमाग नैति भी में इंदे ये तो कोटे एक टापू उत्तरे मुकाद्दे नाम रूप नेतिवीमें सलायतन नेतिवे नाम रूप नेतिवीमें सलायतन नेतिवेनवाना एक नाम रूप निरुद्ध वेनकोट सलायतन निरुद्ध वेनो इट पासे इलंगे क्यान इलंगे पास्ते मकाद्दे नाम रूप नेतिवान्नी कुमक नेतिवीमें एक उत्तरी मकाद्दे विज्ञाने नेतिवीमें नाम रूपे नेतिवे एक यानी विज्ञाने निरुद्ध वेनकोट नाम रूप निरुद्ध वेनवाकट विज्ञाने नेतिवन्ने कुमक नेतिवीमें एक उत्तरी मुकद संस्कार नेतिवीमें विज्ञाने नेतिवे एक यानी संस्कार निरुद्ध वेनकोट विज्ञाने निरुद्ध वेनो इलंगटे संस्कार नेतिवान्ने कुमंग नेतिवीमें अविद्याव नेतिवीमें संस्कार नेतिवी एक अविद्याव संपूर्णेम निरुद्ध वेनकोट संस्कार निरुद्ध वेला एनो एतकोट विपस्सी बोसतानन वहांसे कल्पना कला मेसे अविद्या निरुद्ध वीमें संस्कार निरुद्ध वे इलंगट संस्कार निरुद्ध वीमें विज्ञाने निरुद्ध वे इलंगट विज्ञाने निरुद्ध वीमें नाम रूप निरुद्ध वे इलंगट नाम रूप निरुद्ध वीमें सलायतन निरुद्ध वे इलंगट සලායතන නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වේ ඊළඟට ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වේ ඊළඟට විඳීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වේ ඊළඟට තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වේ ඊළඟට උපාදාන නිරුද්ධ වීමෙන් भावय निरुद्धवे भावय निरुद्धवीमें इपदीम निरुद्धवे इपदीम निरुद्धवीमें जरा मरण शोक वेलपीम दुग्धुम्न सुसुमेलुम सियल्लम निरुद्धवे मेसे सियलु दुख स्कंदे निरोधे अतिवे सियलु दुख निरुद्धविलायाय इदुकोटे बोसतानन वहांसे मे विदिहट दुख निरुद्धवीम गेन अवबोध उन हम निरोधो निरोधो
මේ විදිහට ඒ දුක නිරුද්ධ වෙන්නේ මෙහිමයි දුක නිරුද්ධ වෙන්නේ කියලා උන්වහන්සේට පෙරණු පෙරණවස විරෝධ ධර්මයන්හි දහම්මස පහළ වුණා ඥානෙ පහළ වුණා ප්‍රඥාව පහළ වුණා විද්‍යාව පහළ වුණා ආලෝකේ පහළ වුණා එතකොට ඒ ඒ විදියට එතකොට පටිසම්පාදේ හට ගැනීමත් අවබෝධ වෙනවා පටිසම්පාදේ නිරුද්ධ වීමත් අවබෝධ වෙනවා එතකොට ශ්‍රාවක වූ අපි එහෙනම් අපි ඉගෙන ගන්න පටිසම්පාදේ කියලා මොකද්ද ඉගෙන ගත යුත්තේ පරිසම්පාදේ හට ගන්න ආකාරයත් නිරුද්ධ වෙන ආකාරයත් පරිසම්පාදේ හට ගන්න ආකාරයත් පරිසම්පාදේ නිරුද්ධ වෙන ආකාරයත් දෙකම දැනගත්තොත් තමයි එයා පරිසම්පාදේ ඉගෙන ගත්තා කියලා කියන්නේ නැත්තම් සමහරු පැටලි පැටලි ඉන්නවා සංස්කාර කියන්නේ අරවද සංස්කාර කියන්නේ මෙව්වද විඥාන කියන්නේ අරකද විඥාන කියන්නේ මේකද කීකේ මහ පුහු පස්සම වල පැටලි පැටලි ඉන්නවා අර්ථය ගන්න නැතුව අර්ථය ගන්න නැතුව පැටලි පැටලි ඉන්න එක කෙනෙකුට නිකන් කට ගැස්මක් වගේ තියි නමුත් කිසි දවසක ඒක අවබෝධයක් කරා යන්නේ මේක හරියට තේරුම් ගත්තොත් මේක පසුබිම තමයි කුසල් නඳුන ගැනීමත් අකුසල් නඳුන ගැනීමත් එතකොට පටිසම්පාදේ හරි විදියට තේරුනොත් එයා සත්පුරුෂෙක් වෙන්නේ එතනින් නැත්තම් පටිසම්පාදේ අපි කිව්වම අපි කටපාඩමින් දන්නවා කියලා කටපාඩමින් දන්නවා නමුත් අපි ඒක ඔහේ ඒක එක එක විදියට අපි තෝර තෝර ඉන්නවා නමුත් වැටහුන්නේ නැත්තම් මොකද්ද වැටහිලා නැත්තේ කුසලයත් අකුසලයත් පටිසම්පාදේ හරි විදියට තේරුනොත් යා තේරුම් ගන්නෙ මොකද්ද කුසලයක් තේරුම් ගන්නවා ඇයි හේතුව ඒ මෙයා තේරුම් ගන්නවනේ මේක හේතු නිසා හැදි හැදි යන එකක් නං හේතු නිසා හැදි හැදි යන එකක් නං අපි අකුසලයක් කළොත් ඒ අකුසලයට අනුවනේ මේක හැදි හැදි යන්නේ එහෙනම් අකුසල් කිරීම භයානක එකක් කියලා තේරෙන්න ඕනේනේ ඒක තමයි පරිසම්පාදේ තේරුණා කියන්නේ. එතකොට කුසලයක් කරා නම් අපි කුසලයේ තමයි පරිසම්පාදේ තුල හැදි හැදි යන්නේ. ඒ පිනට නැඹුරු වෙච්ච සංඥාණය සකස් වෙවි යන පිනට නැඹුරු වෙලා. මොකද මේ අපි ඉස්සරහට මේව විගණ ගන්නවා තව. එතකොට මේ ඒ බෝසතාණන් වහන්සේට අදහස ඇති වුණා. එතකොට මේ පරිසම්පාදේ ගැන බුදුරජාණන් වහන්සේ නිතර නිතර ශ්‍රාවකයන්ට දේශනා කළා. නිතර නිතර ශ්‍රාවකයන්ට දේශනා කළා මහණෙනි මේ පරිසම්පාද ඉගෙන ගන්න ඕනේ කියලා. ඇයි පරිසම්පාදෙන් තමයි අපි සම්පූර්ණයෙන්ම දෘෂ්ටි බාහිර දෘෂ්ටි වලට යන්නේ නැතුව හේතුඵල ධාම පිරිසුදු වෙන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරනවා මේ මහණෙනි ඔබට පටිච්ච සමුප්පාදය කියා දෙන්නේ මේ. පටිච්ච සමුප්පාදයෙන් හටගත්තු දෙයක්. එතකොට පටිච්ච සමුප්පාදය කිව්වේ මේ න්‍යාය. මොකද්ද න්‍යාය? මේ ඉපදීම තිබුණොත් ජරා මරණ තියෙනවා. භවයේ තිබුණොත් ඉපදීම තියෙනවා. උපාදාන තිබුණොත් භවයේ තියෙනවා. තෘෂ්ණාව තිබුණොත් උපාදාන තියෙනවා විඳීම තිබුණොත් තණ්හාව තියෙනවා ස්පර්ශය තිබුණොත් විඳීම තියෙනවා ආයතන හය තිබුණොත් ස්පර්ශය තියෙනවා නාම රූප තිබුණොත් ආයතන හය තියෙනවා විඥානය තිබුණොත් නාම රූප තිබෙනවා සංස්කාර තිබුණොත් විඥානය තියෙනවා අවිද්‍යාව තිබුණොත් සංස්කාර තියෙනවා ඒක තමයි පටිච්ච සමුප්පාදය ඒක මොකද්ද පරිසම්පාදේ පටිච්ච සමුප්පාදෙන් හටගත්තු දේ මොනවාද? ජරා මරණ. පරිසම්පාදෙන් හටගත්තු දේ මොනවාද? ඉපදීම. පරිසම්පාදෙන් හටගත්තු දේ මොනවාද? භවය. පරිසම්පාදෙන් හටගත්තු දේ මොනවාද? උපාදාන. පරිසම්පාදෙන් හටගත්තු දේ මොනවාද? තණ්හාව.
පරිසම්පාදෙන් හටගත් දේ මොනවද? විඳීම පරිසම්පාදෙන් හටගත් දේ මොනවද? ස්පර්ශේ පරිසම්පාදෙන් හටගත් දේ මොනවද? ආයතන 6 පරිසම්පාදෙන් හටගත් දේ මොනවද? නාම රූප පරිසම්පාදෙන් හටගත් දේ මොනවද? විඥානේ පරිසම්පාදෙන් හටගත් දේ මොනවද? සංස්කාර පරිසම්පාදෙන් හටගත් දේ මොනවද? ආවිද්‍යා ඒව පරිසම්පාදෙන් හටගත් දේ පරිසම්පාද ඒක පරිසම්පාදේ මොකද්ද? එකකට එකක් උප උදව් වෙන බව එකට එකක් උපකාරී වෙන බව ඒක තමයි පරිසම්පාදේ. එතන බුදුරජාණන් වහන්සේ විස්තර කරනම් මොන කතමෝච බික්කවේ පටිච්ච සමුප්පාදෝ මහණෙනි පටිච්ච සමුප්පාදය යනු කුමක්ද? ජාතිපච්චයා බික්කවේ ජරා මරණං මහණෙනි පරිසම්පාදය යනු කුමක්ද? ජා ඉපදීම නිසා ජරා මරණ හට ගනි ඒක තමයි පටිච්ච සමුප්පාදය. උපාදාවා තථාගතානං අනුපාදාවා තථාගතානං තථාගතවරු පහළ වුණත් තථාගතවරු පහළ නොවුණත් තථාගතවරු පහළ වුණත් පහළ වුණේ නැතත් ඨිතාස සා ධාතු මේ ධාතු ස්වභාවයේ මේ ලෝක ස්වභාවයේ තියෙනවා ධම්මඨිතතා මේක තමයි හේතුඵල ධර්මයන්ගේ පවැත්ම ධම්ම නියාමතා හේතුඵල ධර්මයන් වැඩ කරන විදිය ඉදප්පච්චේතා මේ හේතුයෙන් මේ ඵලය හටගනී කියන ස්වභාවය තේරුණාද? එතන මේ මේ හේතුයෙන් මේ ඵලය හටගනී කියන ස්වභාවය මේ මේ රටාව මේ හේතුඵල ධහමේ තියෙන නීතිය මේ ධර්ම ස්වභාවය බුදුවරේ පහළ වුණත් තියෙනවා බුදුවරේ පහළ වුණේ නැතත් තියෙනවා තන් තථාගතෝ අභිසම්බුද්ධති අන්නේ ස්වභාවය තථාගතයන් වහන්සේ අවබෝධ කරනවා මේ ලෝක ස්වභාවය අවබෝධ කරනවා අභිසමේති අභිසම්බුද්ධති අභිසමේති විශේෂයෙන් අවබෝධ කරනවා පැහැදිලිව අවබෝධ කරනවා අවබෝධ කරලා ආචික්ඛති කියනවා දේසේති දේශනා කරනවා පඤ්ඤපේති පනවනවා පට්ඨපේති පිහිටවනවා විවරති විවර කළ දෙනවා විභජති බෙදලා පෙන්වලා දෙනවා උත්තානී කරෝති ඉස්මතු කළ පෙන්වනවා පස්සතාති ජා මේක දකිව් කියලා කියනවා ඔන්න බුදුවරු කරන එක බුදුරජාන් වහන්සේ මේ ඉපදීම නිසා ජරා මරණ හටගත්තා කියන පටිච්ච සමුප්පාදය අවබෝධ කරනවා අවබෝධ කරලා උන්වහන්සේලා මේක ශ්‍රාවකයන්ට විස්තර විභාග වශයෙන් බෙද බෙදා පෙන්වා දෙනවා පෙන්වා දීලා නිකන් පස්සතාතිචහ මේක මේ විදියට දකිව් කියනවා බුදුරජාන් වහන්සේලා මේක මේ විදියට දකිව් කියනවා මොකද්ද ජරා මරණ හටගන්නේ ඉපදීම නිසා ගිරහ වෙනරක් වෙලා නෙමෙයි. කේතු ලබලා රාහු ලබලා එහෙමනේ දැන් අතර අපේ රටේ ඒ බුද්ධඝංකාරය හිතන්නේ කවුරු හරි මරුණාම කියන්නේ මොකද්ද? අපලයක් වෙන්නේ ඇති. ඔව් ගිරහ වෙනරක් වෙලා. අපිට නරක් වෙච්ච ගිරහ සනීප කළා නම් එහෙනම් කවදාවත් මැරෙන්නේ නැහැ නේ එහෙනම් ඒ කියන හැටියට නේ ගිරහයන්ට කිපෙන කිපෙන වෙලාවට පූජාවල් තිබ්බනම් මිනිහා ෂේප් නේ වෙන්නේ නැහැ එහෙම එතකොට කිසි දවසක යාට එතකොට බුදු කෙනෙකුගේ ධර්මයෙන් ප්‍රයෝජන නැතිද කිසිම පළක් නැහැ බුදු කෙනෙකුගේ ධර්මයෙන් බුදු කෙනෙකුගේ ධර්මයක් තියෙන්නේ නුවණැත්තන්ටයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා නේද පඤ්ඤාවන්තස්ස අයන් ධම්මෝ මාගේ ධර්මය ප්‍රඥාවන්තයාටයි නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස මේ ධර්මයේ තියෙන්නේ දුස් ප්‍රඥාට නොවේ කියනවා
එතකොට බුදුරජාණන් වහන්සේ විස්තර කරාම ඉපදීම නිසා ජරා මරණ හටගන්නේ කියලා. එතකොට අපට ජරා මරණ හැමතිස්සෙම හැමතැනම පේන දෙයක්ද නැද්ද? පේන දෙයක්. එතකොට ජරා මරණට මුහුණ දෙන්නේ මිනිස්සු විතරක්ද? එහෙනම් සියලු සත්වයෝ මුහුණ දෙනවා. ඒ මුහුණ දෙන අතර අපට පේනවා තිරිසංගත සත්වයෝ හරි වේගෙන් මිනිසුන්ටත් වඩා වේගෙන් ජරා මරණ වලට පත් වෙන ආකාරය. එතකොට තිරිසන් සතෙක් ජරා මරණ වලට පත් වුණත්, මිනිස්සෙක් ජරා මරණ වලට පත් වුණත්, ඒ සෑම අවස්ථාවකම යාට උරුම වෙන්නේ මක් නිසාද? ඉපදීම නිසා. ඒ මොකද හේතු? ත්‍ිතාසත්තා ධාතු. ඒ ධාතු ස්වභාවය තියෙනවා. බුදුවරේ පහළ වුණත් නැතත් තියෙනවා. නමුත් බුදුවරේ පහළ වෙලා කියනකම්ම අනිත් එක්කිනාගේ හිතට යන්නේ ඉපදීම නිසා මැරෙනවා කියලා. අපේ හිතෙත් තිබුණ නැහැ නේද? ඇත්තම කියනවනම් නෑ. අපි බුද්ධ සරණං ගච්ඡාමි කියකේ හිටියට ගිරව් වගේ ඉපදීම නිසා මැරෙනවා කියන බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු ධර්මතාවය අපිට තේරිලා තිබුණේ නෑ. දැන් කොහේ මැරුණත් මොන වයසෙන් මැරුණත් මැරින්නේ ඉපදීච්ච නිසානේ. එදකොට ඒක බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා. උන්වහන්සේ දකිව කියනවා. මොකද දකිව කියන්නේ? ඉපදීම නිසා ජරා මරණ හටගනී කියන එක දකිව කියනවා. එතකොට එහෙනම් අපි බලන්න ඕනේ කොයි විදිහට ජරා මරණ දිහා. ඉපදීම නිසා ජරා මරණ හටගනී කියලා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා භවපත්‍ය භික්කවේ ජාති. මහණෙනි, මේ ඉපදීම යනු භවය නිසා හටගත් දෙයකි. එතකොට ඉපදෙන්නේ භවය නිසා. දැන් අපිට මේ ඉපදෙන සත්‍යය පේන්නේ නැද්ද? බිත්තරාසෙන් උපදිනවා පේනවා. මේ කුණු කාණුවල උපදිනවා පේනවා. වතුරේ උපදිනවා පේනවා. වැසිකිලි වලේ උපදිනවා පේනවා. මව කුසියේ උපදිනවා පේනවා. එතකොට අපිට මතක් වෙනවද මේ භවය නිසා නොවැ මේ උපදින්නේ කියලා? නෑනේ. ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි, ඉපදීම නිසා භවය නිසා උපදී උපාදාව තථාගතයන් වහන්සේලා පහළ වුණත් නැතත් භවය නිසා තමයි උපදින්නේ. ඒක ඒ ධාතු ස්වභාවය තිතාස සා ධාතු. ඒ ධාතු, ඒ ධාතු ස්වභාවය, ඒ ලෝක ස්වභාවය තියෙනවා. ධම්මඨිතිතා, ඒක තමයි ධර්ම ස්වභාවය, ධර්මයේ පැවැත්ම. ධම්ම නියාමදා, ඒක තමයි හේතු ප්‍රති ධර්මයන්ගේ වැඩ කරන නියාමය. ඒ කියන්නේ ඒක තමයි ඒක තියෙන නීතිය. ඒකට අදාළ නීතිය ඒක. දැන් අපි ගත්තොත් මේ ඉරේ නීතිය මොකද්ද? ඉරේ නීතිය තමයි නැගෙනහිරින් හිරු නැගීම. ඊළඟට බටහිරින් බැසීම. ඒක තමයි ඉරේ තියෙන නීතිය. එතකොට හැමතිස්සෙම සිද්ධ වෙන්නේ ඉර, ඒ නීතිර නේද? ඉර නැගීම බැසීම. ඒ වගේ යමෙක් උපදිනවා නම් ඉපදීමේ නීතිය මොකද්ද? භවයයි. භවය නිසා තමයි උපදින්නේ. අපිට මේක දැන් නොවැටහෙන්න පුළුවනි. නමුත් මේක තමයි වෙන ක්‍රමේ. භවය නිසා තමයි උපදින්නේ. ඉතින් මේ එකක් එකක් ගන්න අපි තෝරලා දුන්න කලින්නේ භවය කියන්නේ මේකයි, උපදිනවා කියන්නේ මේකයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන උන්වහන්සේලා අවබෝධ කරනවා. මොකක්ද අවබෝධ කරන්නේ? ඉපදීම නිසා නෑ, භවය නිසා උපදිනවා කියන කාරණේ අවබෝධ කරනවා. අවබෝධ කළා ශ්‍රාවකයන්ට කියා දෙනවා, විස්තර කළ දෙනවා, ඉස්මතු කළ දෙනවා. පස්සතාති චාහ, මේ ස්වභාවය මෙහෙමයි වෙන්නේ කියලා දකිව කියනවා. දකිව කියන්නේ මොකෙන්ද? නුවණින්. නුවණින් දකිව කියනවා මේ සිද්ධ වෙන්නේ මේ විදියටයි කියලා නුවණින් දකිව කියනවා. එතකොට භවපත්‍යා ජාති, භවය නිසා උපදිනවා කියන එක නෝනින් දකිව කියන මේ විදිහට වෙන්නේ.
දැන් ඉස්සෙල්ලම දකින්න කිව්වේ මොකක්ද අපිට නුවණින් ඔව් ඉපදුන නිසා ජරා මරණ ඇති වෙයි කියලා නුවණින් දකිව කිව්වා ඒක නුවණින් දකිනකන් ඉතුරු ඒවා දකින්න නුවණ ලැබෙන්නේ නැහැ ඒ නුවණ පටන් ගන්න ඉබේ මොකක් හරි කොනකින් ඒ කොන නැත්තම් ඒ නුවණේකින් දල්ලන්න නැත්තම් පැලවෙයිද නෑ නේ බීජයක් නැත්තම් මුල්ලා දෙයිද නෑ නේ ඒ වගේ ඒ ඒ මුල අවබෝධ වුනේ නැත්තම් ඒ මුලම සිද්ධිය දාලා නම් ගිරහයන්ට ඒක මොකක් හරි වෙන දෙයකට දාලා නම් කර්ම වෙන්නේ ඇති මෙයා මේ අඩුවා විසින් ගියා මෙහෙම ගියා කික ඉන්නකොට එතනින් ඊට පස්සේ යට කතා කරන දෙයක් නෑ ඇයි ප්‍රඥාවට මාර්ගයක් නෑ නුවණ නුවණ විවෘත වෙන්න මාර්ගයක් නෑ නුවණ විවෘත වෙන්න මාර්ගයක් නැතුණාට පස්සේ අර මෝඩ කමින් මෙයා ජීවිතේ ගිවන්න ඕනේ මෝඩ කමින්ම මැරිලා යන්න ඕනේ ඊට වඩා දෙයක් නැහැ එතකොට යා නුවණ විවෘත වෙන්න පටන් ගන්නෙ මොකෙන්ද ජරා මරණ හටගන්නේ ඉපදීම නිසා එතන ඉඳලා විවෘත වෙන යට නුවණ එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට මොකද්ද ඉපදෙන්නේ භවය නිසා කියන එක දකිව් කියනවා නුවණින් බලන්න කියනවා නොනින් බලන්න කියනවා කොහි උපන්නත් ඒ කිව්වේ අණ්ඩජ වෙලා උපන්නත් අණ්ඩජ උපන්නත් අණ්ඩජ කිව්වේ බිත්තරයක් අස්සෙන් උපන්නත් ජලාබුද කිව්වේ මෞකුසෙන් උපන්නත් සංසේදජ කිව්වේ තෙත් පරිසරයේ උපන්නත් ඕපපාතික මේ තුනෙන් තොරව උපන්නත් ඉපදෙන්නේ භවය නිසා භවය නිසා කියලා තේරුම් ගන්නද එතකොට භවය කියන්නේ අපි භවයේ තේරුවා භවය කියන්නේ විපාක පිණිස කර්ම සකස් වෙන නිසා විපාක පිණිස මම එක කිව්වේ පරිසම්පාද හොඳට අහුන නම් කුසල කුසල් තේරුම් ගන්නවා කියලා කිව්වනේ කුසල කුසල් හරියට තේරුම් ගන්නවා පරිසම්පාද අහුනා නම් පරිසම්පාද අහුනේ නැත්තම් වාද කර කර ඉඳි මේ අර ඕක විඥානේ ওই විඥානේ මේ අර විඥානේ ওই සංස්කාර නෙමේ අර සංස්කාර කී කී වාද කර කර ඉඳි හැබැයි කුසල කුසල් අඳුනා ගන්නේ නැහැ කුසල කුසල් අඳුන ගන්නවා හරි විදියට පරිසම්පාදේ තේරුම් ගත්තොත් හරි විදියට තේරුම් ගත්තොත් අඳුන ගන්නවා එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා මහණෙනි මේක පටිච්චසමුපාදේ දැන් මෙයා අපි ඉගෙන ගන්න මොකද්ද පටිච්චසමුපාදය හේතුන් නිසා මේ කොටස් හට ගන්න හැටි එතකොට ඉපදීම සිද්ධ වෙන්නේ මොකෙන්ද භවයෙන් භවය නිසා උපදිනවා කියන එක දකින්න කිව්වා ඊළඟ බුදුරජාන් වහන්සේ වදාළා මහණෙනි උපාදාන පච්චයා භික්කවේ භවෝ මහණෙනි මේ භවය කියන එක උපාදාන නිසා ඇතිවන්නේ ඒක විපාක පිණිස කර්ම හැදෙන්නේ උපාදානයි ඒක ඔටෝ වෙනවා නෙවෙයි ඒක ඉබේ වෙනවා නෙවෙයි ඒක ඉබේ වෙනවා නෙමෙයි එතකොට යම් කිසි කෙනෙක් ඒක හේතුන් නිසා හට ගන්නවා කියන කාරණේ දකින්න බැරි නම් ඒ කියන්නේ යාට විසඳුම් නැහැ ආකෘම් තමන් කෙනෙකුට වාරද්දක් වෙනවා ඒක යාට කියම කේන්ති යනවා බනිනවා කියලා යා කියනවා නෑ මං මේ හිතල කරනවා නෙමෙයි මට මේක සිද්ධ වෙනවා කියලා කවුරුහරි කියනවා කිව්ව මේක ඇත්තද බොරුද බොරු ඒ මාන්නයට කියන්නේ තමන්ගේ වැරද්ද පිළිගන්න තියෙන අකමැත්තට ඒක කියන්නේ මේක මම මේ මගේ හිතේ එහෙම තරහක් නෑ මට මේ කියවෙනවා එහෙම කියන්නේ නැද්ද ඒ අමු බොරු එතකොට එයාට විසඳුමක් තියනවාද ඇයි මේක ඔටෝ නම් එයා ඒක වෙන්නේ ඉතින් මොන විසඳුන්නේ නැහැ ඊට පස්සේ නමුත් මේක හරියට පරිසම්පාදේ තේරුම් ගත්තොත් එයාට විසඳුමක් තියෙනවා උපාදාන නිසා භවය වෙන්නේ උපාදාන අපි ඉගෙන ගත්තනේ උපාදාන කියක් ඉගෙන ගත්තද හතර මොනවද කාම උපාදාන ditthi උපාදාන ශීලබ්බත උපාදාන අත්වාද උපාදාන මේ හතරෙන් තමයි භවය හැදෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි උපාදාන නිසයි
භවයේ හටගන්නේ මහණෙනි තථාගත කෙනෙක් පහළ වුණත් පහළ වුණේ නැතත් මේ ස්වභාවයයි කියෝ තියෙන්නේ. උපාදාන නිසා භවයේ හටගන්නවා. එතකොට ඒක මේ ඒක ධර්ම ස්වභාවය කිව්වා. ඒක තමයි කිව්වා මේ පරිසම්පාද නීතිය. සිද්ධ වෙන නීතිය. මේ නීතියෙන් පිටපයින්නේ. මේ නීතියෙන් පිටපයින්නේ. ඒ නීතියෙන් තමයි හැමදේම සිද්ධ වෙන්නේ. හැමදේම හැමතැනම කොහෙත් කොතනත් හැමතැනම සිද්ධ වෙන්නේ මේ නීතිය විතරයි. වෙන නීතියකින් නැහැ. එතකොට උපාදාන නිසා භවය හට ගන්නවා කියන එක බුදුරජාණන් වහන්සේලා අවබෝධ කරනවා. අවබෝධ කරලා ඒක ශ්‍රාවකින්ට කියලා දෙනවා. කියලා දීලා ඊට පස්සේ නිකන් කියලා දීලා නිකන් ඉන්නේ නැහැ. මොකද්ද කියන්නේ? මේ දකිව් කියනවා. කොහොමද දකින්න කියන්නේ? නුවණින් මේ නුවණින් දකිව් කියනවා. මොකද්ද නුවණින් දකින්න කියන්නේ? උපාදාන නිසා භවය හට ගන්නා භව නුවණින් දකිව් කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තණ්හා පච්චයා භික්ඛවේ උපාදානං. ඒ කිව්වේ මොකද්ද? මහණෙනි තණ්හාව නිසයි උපාදාන හටගන්නේ. එතකොට ඒක බුදු කෙනෙක් පහළ වුණත් පහළ වුණේ නැතත් තියෙන ලෝකේ මේ ලෝක පැවැත්මේ නීතිය. මේ ඒ කියන්නේ මේ සසරේ පැවැත්මේ තියෙන නීතිය තමයි ඒක. මොකක්ද ඒ නීතිය? තණ්හාව හටගත්තොත් උපාදාන හටගන්නවාමයි. එතකොට තණ්හාව හටගත්තොත් උපාදාන හටගන්නවාමයි. ඒක තමයි පැවැත්මේ තියෙන නීතිය. ඒක බුදු කෙනෙක් පහළ වුණත් නැතත් ඒක තමයි තියෙන පැවැත්ම පිළිබඳ නීතිය. ඉතින් බුදුවරු කරන්නේ මේක අවබෝධ කරනවා. තණ්හාව හට ගැනීමෙන් උපාදාන හට ගන්නා බව අවබෝධ කරලා ශ්‍රාවකයන්ට කියා දීලා මොකද්ද කියන්නේ? මේ සිද්ධිය මෙහෙම වෙන බව නුවණින් දකිව් කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා වේදනා පච්චයා භික්ඛවේ තණ්හා. මහණනි මේ තෘෂ්ණාව හටගන්නේ විඳීම නිසා. තෘෂ්ණාව හටගන්නේ විඳීම නිසා. ඒ බුදු කෙනෙක් පහළ වුණත් පහළ වුණේ නැතත් තෘෂ්ණාව හටගන්නේ විඳීම නිසා. එතකොට බුදුවරු මොකද කරන්නේ? අවබෝධ කරනවා. මොකද අවබෝධ කරන්නේ? තෘෂ්ණාව හටගන්නේ විඳීම නිසා කියලා අවබෝධ කරනවා. අවබෝධ කළා ශ්‍රාවකෙන්ට කියලා දෙනවා. ඒක පැහැදිලි කර කර දීලා කියනවා මේ විඳීමේ තෘෂ්ණාව හටගන්නේ විඳීමෙන් බව නෝනින් දකිව්. තෘෂ්ණාව හටගන්නේ විඳීමෙන් බව නෝනින් දකිව්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පස්සපච්චා භික්කවේ වේදනා. මොකද කියන්නේ? මහණෙනි ස්පර් මේ විඳීම හටගන්නේ ස්පර්ශයෙන්. විඳීම හටගන්නේ මොකෙන්ද? ස්පර්ශයෙන්. විඳීම ස්පර්ශයෙන් හටගන්න බව මොකද්ද ඒක? ඒක සසරේ පැවැත්ම පිළිබඳ නීතිය. සසරේ පැවැත්ම පිළිබඳ නීතිය තමයි ඒක. මොකද්ද? ස්පර්ශයක් ඇති වෙච්ච ගමන් විඳීම හටගන්නවා. එතකොට ස්පර්ශය ඇතිවීමෙන් විඳීම හටගන්නවා කියන එක බුදු කෙනෙක් පහළ වුණත් ඒ ස්වභාවය තමයි. පහළ වුණේ නැතත් ඒ ස්වභාවය තමයි. ඒකට කියන්නේ ධම්මට්ඨිති ධම්ම නියාමත ඉදප්පච්චේතා පටිසමුපාදෝ. මේ ධම්මට්ඨිති, ඒ ධම්මට්ඨිති කියන්නේ පැවැත්ම. මේ හේතුඵල ධර්මතාවයේ පැවැත්ම ධම්මට්ඨිති. ධම්ම නියාමත, නියාමයේ කියලා කියන නීතිය. මේ හේතුඵල ධර්මයේ පවතින නීතිය. ඒ විදිහට තමයි ඒක පවතින. ඒකෙන් පිට යන්නේ නැහැ. එතකොට ස්පර්ශය හටගත්තොත් විඳීම හටගන්නවා. ස්පර්ශය නිසා විඳීම ඇතිවේ. එතකොට බුදුරජාණන් වහන්සේලා මොකද කරන්නේ? මේක මේ ස්වභාවය අවබෝධ කරනවා. අවබෝධ කරලා ශ්‍රාවකයන්ට විස්තර කරලා කියා දෙනවා.
क्या अहगन हिटपांकिल नै मुका अहगन तेरु नोनिन दाकिंड नोनिन दाकियो नोनिन दाकियो के लकियानी ऐते कोटे ईलंगे ने बुद्ध रजान नवांसे विस्तर कल देनवा सलाह इतने पच्चया बिकवे पासो महानिनी आय इतने हाये इस पर से ये आय इतने हाये निशा हट गाते එතන ස්පර්ශය හටගන්නේ මොකෙන්ද ආයතන හයෙන් ආයතන හයෙන් ස්පර්ශය හටගන්නේ එතකොට ඒක බුදු කෙනෙක් පහළ වුණත් බුදු කෙනෙක් පහළ වුණේ නැතත් ලෝකේ යම් තැනක ස්පර්ශය හටගන්නවද හටගන්නේ මොකෙන්ද ආයතන හයෙන් ආයතන හයෙන් තමයි ස්පර්ශය හටගන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ මේක අවබෝධ කරනවා අවබෝධ කළා ශ්‍රාවකින්ට කියලා දෙනවා ශ්‍රාවකින්ට කියලා දීලා මොකද කියන්නේ මේක නෝනින් බලාපං කියනවා මේ විදිහටයි මේක වෙන්නේ කියලා නෝනින් බලාපං කියනවා මේක ඉගෙනගෙන වාද කරාපං කියනවා නෑ මේක ඉගෙනගෙන නෝනින් දකින්න කියනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා नाम रूप पच्चया बिक्कवे सलायतन महानिनी मे आयतन हाय नाम रूप निसा हट गत्ते यम तनक नाम रूप हट गन्वाद इतने ऐसा हट गन्वा माई इतने कान हट गन वातुरी ना नाम रूप यंगी प्यार्मती नहीं ना वातुरी ऐसा गन ना से दिवे काय मनसे हट गन्वा मे हुलगे नंग नाम रूप ती इन्नी हुलगे ऐसा करन ना से दिवे काय मनसे हाट गो माउकुशी नाम रूपती माउकुशी हसकन नासी दीवक मन से हाट गण तेत्परी नाम रूपती तेत्परी हसकन नासी दीवक मन से हाट गण यम तनक नाम रूपे इतने आयतना है हाट गण बुधवरी पहाल उत् स्वभाव में बुधवरी पहाल उत्त स्वभाव में मुखद स्वभाव की अन्नी दम्मठितता दम्मस्थिति दम्म नियामता इदप्पच्चेता मे हेतु मे कारिणी हटगनी की क्रमे परिसंपादे बुद्धगुणे पालवुनत् नैतत्तीन इतकोटे बुद्धरजानन वहांसे एक अवबोध कल्ला हिट मुकद करन्नी श्रावकयन्ट कियनवा मे मेहिमयि मेक वेन्नी मेक होंदट नुवनिन बलापं कियनवा मे विदियटयि मेक विज्ञान पच्चय नाम रूप ये नाम रूप हटगा विज्ञाने तिब्बत विज्ञाने तिब्बतम हटगा विज्ञाने तीरवन नाम रूप हे तीन खाने विज्ञाने तीरवन एक विज्ञाने हटगा नाम रूप हेमतीसम तीन नासे विज्ञाने तीनो न विज्ञाने हटगण न नाम रूप्यंगे प्रयत्न तीनो दिवे विज्ञाने हटगण न नाम रूप्यंगे प्रयत्न तीनो खाये विज्ञाने हटगण न नाम रूप्यंगे प्रयत्न तीनो मनसे विज्ञाने हटगण न नाम रूप्यंगे प्रयत्न तीनो इत गोटे बुद्धरजानन वहां से वदाला एक बुद्ध के पहाल उन तीनो नेता तीनो एनिसा मे सुभाय बुद्धरजानन वहांसी देखला अवबोध करला सावकेंट की आदिना मेक मे विदियत में बलांड केला मन विदिरेदे नाम रूप हटगाने विज्ञान यें केला बलांड केनो इरोसी बुद्धरजानन वहांसी मुकद देशना करन्ने संकार पच्चया भिक्खवे विज्ञान महानिन मे विज्ञान हटगाने संस्कारयन गें केला दकेंद केनो एतकोट विज्ञान हटगाने संस्कारयंगें किला दकिन्न बुदुकिनी पहल उनत पालवनी नेतात ईट पस्से उन्वहांसे विस्तर करनवा अविद्या भिक्खवे संकारा मे संस्कारयं हटगान्नी अविद्यावें एतकोट बुदुकिनी पहल उनत पालवनी नेतात इतन देशना करनवा मे धर्म स्वभावे तीयनवा मे पावति तीयनवा इतन मे बुद्धरजान वासी देशना करने में के मेविदियत
බලන්න කියනවා බලන්න කියලා කියනවා නුවණින් බලන්න කියලා කියනවා ඉතිකෝ භික්කවේ මහණෙනි මේ ආකාරයට යා తත්‍ර తතත එහි ඇත්ත ස්වභාවය ඒ විදිහටම පවතින ස්වභාවයක් තියෙන කියනවා ඒ කියන්නේ ওই රටාව සිද්ධ වෙන්නේ ඒ විදිහටමයි කියනවා දැන් අපි ගත්තොත් ඔන්න ස්පර්ශය පත්‍ය මොකක්ද ඇති වෙන්නේ විඳීම ස්පර්ශය ප්‍රත්‍යෙන් විඳීම මිසක් විඳීම ප්‍රත්‍යෙන් ස්පර්ශය නෙවෙයි එතකොට තණ්හාව විඳීම නිසා තණ්හාව හටගන්නවා මිසක් තණ්හාව නිසා විඳීම හටගන්නවා නෙමෙයි උපාදාන තණ්හාව නිසා උපාදාන හටගන්නවා මිසක් උපාදාන නිසා තණ්හාව හටගන්නවා නෙමෙයි භවය උපාදාන නිසා භවය හටගන්නවා මිසක් භවය නිසා උපාදාන හටගන්නවා නෙමෙයි ඉපදීම භවය නිසා උපදිනවා මිසක් ඉපදීම නිසා භවය හටගන්නවා නෙමෙයි එතන මේවා එකිනෙක කනපිට හැරෙන්නේ නැහැ ඒකයි තතත ඒ විදියටම සිද්ධ වෙනවා අවිතත එයින් බාහිර විදියකට වෙන්නේ නැහැ අනඤ්‍යතා වෙනස් විදියකට වෙන්නේ නැහැ ඒකටයි පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. ඒක බලන්න පටිච්චසමුප්පාද කියන එක කොච්චර ගැඹීර දෙයක්ද. ඒකනේ දැන් ආනන්ද හාමුදුරන්ට දවසක් හිතුණනේ නේ. ආනන්ද එතකොට ආනන්දයන් වහන්සේ සෝවාන් වෙලා හිටියේ. රහත් වෙලා නැහැ. උන්වහන්සේ සෝතාපන්න ශ්‍රාවකෙක් හැටියටනේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළේ. පුතඥ කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ මුලින්මයි සෝවාන් වුණේ. එතකොට ආනන්දයන් වහන්සේ දවසක් පටිසම්පදේ මෙනෙහි කරා මුන්නහන්සේ ඉතින් හරි ප්‍රඥාවන්තයනේ. එතකොට උන්වහන්සේට හිතුණ මේක හරි පැහැදිලි එකක් නේ. ඉතින් කෝ භාග්‍යතුන් වහන්සේ මම පටිසම්පදේ මෙනෙහි කර මට හරි පැහැදිලි. ඉතින් මට හිතුණ මේක හරි ලේසියෙන් අවබෝධ කරගන්න පුළුවන් එකක් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද වදාලේ? හා හා ආනන්දය කට කට පරිස්සම් කරගන්න කිව්වා. හා හා ආනන්දේ එහෙම කියන්න එපා කිව්වා. එහෙම කියන්න එපා කිව්වා. මොකද හේතුව? මේ පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කරන්න බැරි වෙච්ච නිසා මේ පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා සත්වයා භවයෙන් භවයට උපදින් උපදට මාරු වෙවි දුකින් දුකට වැටි වැටි ඉන්නවා කිව්වා කොහොමද අර රා පෙරන හනසු ගොඩ වගේ කිව්වා ඒ කාලේ රා මුට්ටිය බාලා රා පෙරන්නේ මොකෙන්ද හනස්ස කියන එක දන්නව නේද අර පොල් පිටි දෙපැත්තේ තියෙන්නේ දැල වගේ එක මටුල්ල නේද මටුල්ල ආන් ඒ වගේ කියනවා මේ ඒ අර මේ රාපිරණ එක වගේ මේක පැටලි 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 ගිහිල්ලා කියනවා පැටලි පැටලි ගිහිල්ලා කියනවා ඊළඟට අර පෙහෙරුම් පෙහෙරුම් කිව්වේ නූල් කටින මිනිස්සු නූල් කටින මිනිස්සු කැඳ දාලා කැඳ ගොඩේ පැටලිච්ච නූල් වගේ කියනවා දැන් නූල් නූල් ගොරෝසු කරන්න කැඳේ බස්සනවා නූල් ගුලි එද නූල් ගුලි එකට එක පැටලි පැටලි හිටිනවා ලිහා ගන්නෙම බෑ ආන් ඒ වගේ මේ සත්‍යයට මේ සසර ගැටලුව ලියා ගන්න බැරුව පැටලි පැටලි ඉන්නේ මොකක් නිසාද? පටිසමුපාදයේ අවබෝධ වෙන්නේ නැති නිසා කිව්වා. මම ඔබට කිව්ව පටිසම්පාදයේ අවබෝධ වුණොත් අවබෝධ වෙච්ච එකේ ලකුණ මොකක්ද? කුසල් අඳුරනවා අකුසල් අඳුරනවා. චර කටපාඩම් කරන් කට ළඟ උරච්චි කරන් හිටියත් කුසල් ලකුසල් නඳුනන් නැත්තම් පරිසම්පාදේ දන්නේ නැහැ. ඒක තමයි පරිසම්පාදේ පිළිබඳ තේරුම් ගත්තා කියන මිම්ම. මොකද්ද පරිසම්පාදේ තේරුම් ගත්තා කියන මිම්ම? කුසල් නඳුනයි අකුසල් නඳුනයි. ඒක දන්නේ නැත්තම් පරිසම්පාදේ තේරුනේ නැහැ. එතකොට දැන් ඔන්න අපි මෙතෙක් වෙලා ඉගෙන ගත්තේ මොකද්ද? පටිච්ච සමුප්පාදය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළ කරුණු දෙකක්.
මහණෙනි ඔබට පටිච්ච සමුප්පාදයක් දේශනා කරනවා ඊළඟට පටිච්ච සමුප්පාදයක් දේශනා කරනවා පටිච්ච සමුප්පාදෙන් හටගත්තු දේ දේශනා කරනවා සමුප්පන්න කියන්නේ හටගත්තු ඒක පටිච්ච සමුප්පාද කියන්නේ ඒ හටගන්න රටාව පටිච්ච සමුප්පන්න කියන්නේ ඒ රටාවෙන් උපන්න දේ තේරුණාද කීප එක? ඒතර බුදුරජාණන් වහන්සේ මේකේ පටිච්ච සමුප්පාදයත් උගන්වනවා. ඒක විදිහෙන් අපි හටගන්න රටාව ඉගෙන ගත්තානේ. ජරා මරණ හටගන්නේ මොන රටාවෙන්ද? ඉපදීමේ. ජරා මරණ හටගන්නේ ඉපදීමේ. එතකොට ඉපදීම හටගන්නේ භවෙන්. ඒක තමයි පටිච්ච සමුප්පාදය. ඔන්න ඊළඟට පටිච්ච සමුප්පන්න පටිච්ච සමුප්පාදයෙන් උපන්නදී මේකේ තියෙනවා කතමේච බික්කවේ පටිච්ච සමුප්පන්නා ධම්මා මහණෙනි හේතු ප්‍රත්‍යංගෙන් උපන්න දේ මොකද්ද ජරා මරණං හේතු ප්‍රත්‍යංගෙන් උපන්න දේ මොකද්ද ජරා මරණං බික්කවේ අනිච්චං අන්නද බලන්න මහණෙනි ජරා මරණ අනිත්‍යයි සංකතං හේතුඵල ධාමෙන් හටගත්තු දෙයක් ඒ කිවි ඒකේ තියෙන සංකත ලක්ෂණ මොනවා සංකත ලක්ෂණ හට ගැනීම පේනවා නැසීම පේනවා වෙනස් වෙමින් පවතිනක පේනවා පටිච්ච සමුප්පන්නං ඒක පටිච්ච සමුත්පාදෙන් උපන්න දෙයක් කය ධම්මං ක්ෂය වී යන ස්වභාවයට අයිති දෙයක් කය ධම්මං කියන්නේ ක්ෂය වෙනවා කියන්නේ ගෙවිනවා දැන් අපි ගෙවි ගෙවි නෙමෙයි දෙයක් නෙමෙයි ගෙවි ගෙවි යන ස්වභාවයට ආйти දෙයක් කය ධම්මං වාය ධම්මං නැසී යන ස්වභාවයට ආйти දෙයක් විරාග ධම්මං ඇල්ම ඇල්ම දුරු වෙන ස්වභාවයට ආйти දෙයක් දැන් නබයස යනකොට දත් හැලෙනකොට මේ හකු පාඩ පේනකොට කොණ්ඩේ ඉදෙනකොට රැලි ගැහෙනකොට අර පරණ ස්ටයිල් වලට මොකද වෙන්නේ? ඒවට ඇලි ඒවට තිබෙච්ච ඇල්මට මොකද වෙන්නේ? ඊට පස්සේ හරි විරුද්ධයි. ඊට පස්සේ ස්ටයිල් වලින් කවුරු ඉන්නවද? මම බලා බං හරි යන්නේ හැටි ස්ටයිල් වල. අපි නම් ඔහොම නැහැ ඒ කාලේ කියන. ඒ කාලේ ඊට හපන්. නමුත් අර වයසට ගියාට පස්සේ ඒ කෙරේ ඇල්ම නැති ජරා මරණ වෙනකොට ඒක විරාග ධම්මං ජරා මරණ කියන්නේ විරාග ධම්මං ඇල්ම දුරු කළ යුතු ස්වභාවයට ආйти දෙයක් නිරෝධ ධම්මං ඇල්ම නිරුද්ධ වෙන නිරුද්ධ කළ යුතු ස්වභාවයට ආйти දෙයක් බලන්න මේ බුදුරජාණන් වහන්සේලාගේ විග්‍රහය කොච්චර සම්පූර්ණද නේ සාමාන්‍යයෙන් අපි නම් යම් කිසි දෙයක් මේක අනිත්‍යයි අනිත්‍ය කියලා එතන ඉවර කරනවා නේද මේක අනිත්‍යයි කියලා අපි ඉවර කරනවා දැන් බලන්න උනාස් වචන කීයක් කියලාද ජරා මරණම් බික්කවේ අනිච්ඡං සංකතං පරිසමුප්පන්නං කය ධම්මං වාය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං කරුණු හතක් කියනවා ජරා මරණ ගැන මහණෙනි මේ ජරා මරණ අනිත්‍යයි අනිත්‍යයි කියේ ඔව් වෙනස් වෙවි යනවා අනි නැති නැසි ස්ථිර නැහැ ස්ථිර නැහැ කියන්නේ නනිත්‍ය ස්ථිර නැහැ සංකතං හට ගන්නවා පේනවා වෙනසෙනවා පේනවා වෙනස් වෙමින් පවතිනවා පේනවා පරිසම්පන්නයි හේතු ප්‍රත්‍යයෙන් උපන්න දේවල් කය ධම්මං සේවිලා යන ධර්මතාවයට අයිති වාය ධම්මං නැසී යන ධර්මතාවයට අයිති විරාග ධම්ම ඇල්ම දුරු කරන්න තිය දුරු කළ යුතු ධර්මතාවයට අයිති නිරෝධ ධම්ම ඇල්ම නිරෝධ කළ යුතු නිරුද්ධ කළ යුතු ධර්මතාවයට අයිති ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒක මොකද්ද පරිසමුප්පන්න දේ ජාති එතකොට ඉපදීම කියන්නේ පරිසමුප්පන්න ඒ කිව්වේ පරිසමුප්පන්න කිව්වේ පටිච්ච සමුප්පාදයෙන් හටගත් ඒක මතක තියාගන්න. පරිසම්පන්න කිව්වෙ මොකද්ද? පටිච්ච සමුප්පාදයෙන් හටගත්.
පටිච්ච සමුප්පාද කිව්වේ හේතුඵල ධර්මයන් අට ගන්නා රටාව ඒක රටාව කියන වචනේ මතක තියාගන්න ලේසි හේතුඵල ධර්ම හට ගන්නා රටාව පටිච්ච සමුප්පාදය පටිච්ච සමුප්පන්න කිව්වේ හේතුඵල ධර්මෙන් හටගත්තු දේ තේරුණාද ඒ විදිහට තියාගත්තාම මතක තියාගත්තාම නිකන් නිවාඩුවේ පාඩු වෙලාවක මේවා ආයි කල්පනා කරලා බලලා මේ මේ දේවල් කියලා තේරුම් ගන්න පුළුවන් එතකොට ජාති භික්කවේ අනිච්චා මහණෙනි ඉපදීම කියන එකත් අනිත්‍යයි ඉපදීම කියන එකත් අනිත්‍යයි දැන් බලන්න දැන් සමහර අවස්ථාවලදී අපිටම හොඳට තේරෙනවා ඔන්න මව කුසට දරුවා එනවා ඔන්න දැන් අම්මා හරිය ආදරෙන් ඉන්නවා දැන් දරුවේ මව කුසට ආවා කියලා ඒක ඉපදීමක් නෙමෙයිද ඉපදීම බැඳින් ඉස්සෙල්ලා දරුවා මව කුසේ මැරෙන්නේ නැද්ද ඉපදීම අනිත්‍ය වුණාද නැද්ද අනිත්‍ය වුණා ඉපදීම එහෙම වෙන්නේ නැද්ද වෙනවා අනිත්‍යයි බිත්තර උපදිනකොටම මේ බිත්තරේ සත්තු කනවා මිනිස්සු තම්බන් කනවා අනිත්‍යයි එතකොට ඉපදීම අනිත්‍යයි සංකතං සංකතා කියන්නේ ඔව් හේතුඵල ධර්මයට අයිති දෙයක් නැත්නම් සකස් වූ දෙයක් පටිච්ච සමුප්පන්න ප්‍රතිත සමුප්පාදෙන් උපන්න දෙයක් මොකද ඉපදීම කියන්නේ අන්න දැන් හොඳ දෙයක් මේ එතකොට අපි දැක්කොත් කවුරු හරි දරුවෙක්ව අපිට මතක් වෙනවා මේ පටිච්ච සමුප්පාදෙන් හටගත්තු එකක් පරිසම්පාදෙන් හටගත්තු එකක් අන්න ඉතන ධර්මයේ කතා කරන්න ඉඩක් තියෙනවා ඒ ධර්මයේ මෙනෙහි කරන්න කතා කරන්න නෙමෙයි මෙනෙහි කරන්න ඉඩක් තියෙනවා ඊළඟට කය ධම්මා ඔව් සේවී යන ස්වභාවයට අයිති දෙයක් වාය ධම්මා වෑනසී යන ස්වභාවයට අයිති දෙයක් ඊළඟට විරාග ධම්මා නොයැලෙන ස්වභාවයට අයිති දෙයක් ඊළඟට නිරෝධ ධම්මා ඇල්ම නිරුද්ධ කළ යුතු ස්වභාවයට අයිති දෙයක් විරාග ධම්මා නිරෝධ ධම්මා එකට තියෙන්නේ කය වය කියන එකට තියෙන්නේ කය කියන්නේ ගෙවි යන වය කියන්නේ නැසී යන විරාග කියන්නේ ඇල්ම දුරු කළ යුතු නිරෝධ කියන්නේ ඇල්ම නිරුද්ධ කළ යුතු ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඔන්න පටි සමුප්පන්න දේවල් මොනවද දැන් ඔන්න අපි පටි සම්පන්න දෙකක් ඉගෙන ගත්තා මොනවද ජරා මරණ ජාති ඊළඟට භවය මහණෙනි භවය අනිත්‍යයි හරි වැදගත්ම දේශනාව මේ අපි දැන් ඉගෙන ගන්නෙ ඒතර ජරා මරණත් අනිත්‍යයි ඉපදීමත් අනිත්‍යයි ඊළඟට භවය අනිත්‍යයි මහණෙනි භවය අනිත්‍යයි එතන උන්වහන්සේ කරුණු හතක් පෙන්වා දෙන බලමු හතම මතක නම් කොහොමද කියලා දැන් අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි කය ධම්මං වාය ධම්මං විරාග ධම්මං නිරෝධම අය කියන්නේ අනිත්‍යයි සංකතයි පටිච්ච සමුප්පන්නයි කය ධම්මං වාය ධම්මං විරාග ධම්මං නිරෝධම ඔන්න පටිච්ච සමුප්පන්න කා දීක තියෙන ලක්ෂණ 6 ඕක මතක තියාගත්තොත් හොඳටම ඔබට උපකාරී වෙනවා ඔබට කවදා හරි මේ ධර්මය අවබෝධ කරන්න උපකාරී වෙනවා එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි භවය දැන් ඔන්න කියන්න භවය කියන එක භවය කිව්වේ විපාක පිණිස කර්ම සකස් වීම එහෙම නැත්නම් කාම භවය ඊළඟට රූප භවය ඊළඟට අරූප භවය මේ කියන්නා වූ භව භවය කියන එක මොකද්ද අනිත්‍යයි ඔන්න පළවෙනි එක අනිත්‍යයි ඊළඟට සංකතයි ඊළඟට පටිසමුප්පන්නයි ඊළඟට කය ධම්මං ඊළඟට වාය ධම්මං ඊළඟට විරාග ධම්මං නිරෝධ ධම්මං දැන් ඔක සිංහලෙන් කියමු දැන් උනේ භවය කියන එක ඒක විපාක පිණිස කර්ම සකස් වෙන ස්වභාවය අස්ථිරයි
ඊළඟට සකස් වූ දෙයක් ඊළඟට පරිසම්පාදයෙන් හටගත්තු දෙයක් ඊළඟට සේවියන ධර්මතාවයට අයිති දෙයක් වෙනසියන ධර්මතාවයට අයිති දෙයක් ඊළඟට ඇල්ම දුරු කළ යුතු දෙයක් ඊළඟට ඇල්ම නිරුද්ධ කළ යුතු බලන්න කොච්චර ලස්සනද කියලා මේ පරිසම්පාද විස්තරේ ඇල්ම නිරුද්ධ කළ යුතු දෙයක් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පටිච්චසමුප්පන්න ඊළඟ පටිච්චසමුප්පන්න කාරණේ මොකද්ද උපාදාන උපාදාන හතරම මේ කියන්නේ මොනවද ඒ කාම උපාදාන ditthi උපාදාන සීලබ්බත උපාදාන අත්වාද උපාදාන කියන්නේ මේ උපාදාන හතරම මොකද්ද අනිත්‍යයි ඊළඟට සංකතයි පටිච්ච සමුප්පන්නයි ඔව් කය ධම්මං ඡේවී යන ධර්මතාවයක් වාය ධම්මං නැසී යන ධර්මතාවයක් විරාග ධම්මං නොවැළී යුතු ධර්මතාවයක් නිරෝධ ධම්මං ඇල්ම නිරුද්ධ කළ යුතු ධර්මතාවයක් නිරෝධ ඇල්ම නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්ත දෙයක් එතකොට ඒකට හරි විදිහට ඒක ආબોධ වුණා නම් ඒ කෙරෙහි තියෙන ඇල්ම නිරුද්ධ වෙනවා විරාගයටපත් වෙනවා හිත දැන් අපිට මේ විරාගයටපත් වෙන්නේ නැත්තේ මොකද මේ පටිච්ච සමුප්පන්න දේවල් ගැන අපි මේ විදිහට දැකලා නැති නිසා අපි ජරා මරණ සාමාන්‍ය ලෝකයා ජරා මරණ දැක්කේ කොහොමද අනේ මේ අපූර්වට හිටියා මේ මක් වෙලා මැරුණොත් දැන් නේ ආවිස අඩු වෙලා මොකක් හරි වෙලා මලා කේන්දරය බැලුවා නම් හොයාගන්න තිබ්බා ඔයගේ අර සාමාන්‍යයෙන් අර අන්ධ බාල විදිහටනේ සාමාන්‍ය ලෝකයා කල්පනා කරන්නේ එතකොට අන්ධ බාල විදිහට කල්පනා කරද්දි මේ ලක්ෂණ එකක්වත් එයාට තේරෙනවද ජරා මරණවල නෑ ඉපදීමේ ඉපදෙනකොට අනේ හරි ලස්සනයි කියන්නේ නැද්ද හරි ලස්සනයි කියන ඒ එතකොට හරි ලස්සනයි කියලා අපි සාමාන්‍ය ලස්සන මැදිස්ත්‍ව කතා කරන්න කෙනෙකුට පුළුවන් වෙන්න පුළුවනි නෝ සාමාන්‍ය මිනිසයා මොළේ නැති එක්කෙනා ප්‍රඥාව නැති එක්කෙනාට තව කෙනෙක් ගැන අනේ හරි ළමයෙක්ට හරි ලස්සනයි කියලා එතකොට ප්‍රඥාව නැති එක්කෙනාට මොකක්ද හිතෙන්නේ අනේ මටත් එහෙම ලස්සන විලා උපදින්නේ නැත්නම් හිතෙනවද නැද්ද ඇයි පටිච්චසම්පාදේ දන්නේ නැති එක්කෙනා මේ පටිච්ච මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දේවල මේ ලක්ෂණ තියෙන බව දන්නේ නැත්නම් එයා දන්නේ ඒක තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියලා ආන් එතන තමයි අපේ මෝඩකම එතකොට අර උපාදාන සිව්වැදෑරුම් උපාදානත් අර ලක්ෂණ හතෙන් යුත් මොනවද ඒ ලක්ෂණ හත ඔව් අනිත්‍ය සංකතයි හිමින් හිමින් කියන්නේ පළවෙනි එක අනිත්‍යයි දෙක සංකතයි තුන පටිච්චසමුප්පන්නයි හතර කය ධම්මං පහ වාය ධම්මං හය විරාග ධම්මං හත නිරුද්ධම් ඔය ලක්ෂණ තියෙනවා මේ එකක එකක් ගන්න ඔය ලක්ෂණ තියෙනවා කියලා ඔය ලක්ෂණ ටික අල්ලගන්න ඔබට විදර්ශනාවට උපකාරී වෙන්නේ ඕවා විදර්ශනාව කියන්නේ හොඳට නුවණින් විශේෂ කොට දැකීමනේ විශේෂ කොට දකින්න ඕනේ මොනවද ඕවා ඕවනේ විශේෂ කොට දකින්න තියෙන්නේ ඒකයි එතකොට ඊළඟට දැන් අපි පටිච්චසමුප්පන්න කාරණා බුදුරජාණන් වහන්සේ අපිට වදාලා කීයක් ඉගෙන ගත්තද හතරයි නේ ජරා මරණ ඉපදීම භවය උපාදාන හතරයි පස්වෙනි එක මොකද්ද තණ්හා තණ්හාව ගැන බුදුරජාණන් වහන්සේ ඒ විදිහට වදාළේ තණ්හා භික්කවේ අනිච්චා මාන්නි තණ්හාවත් අනිත්‍යයි තණ්හාව අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි ඔව් ක්ෂේවියන ධර්මතාවේ ස්වභාවයට ආйти ඒ කියන්නේ තණ්හාවේ ස්වභාවය මොකද්ද
අපි ඒක මේ කරුණු හතෙන් විස්තර කරගන්න තණ්හාවේ ස්වභාවය මොකද්ද පළවෙනි ස්වභාවය ස්ථිර නැහැ එහෙනම් මොන තණ්හාවක් අපි හටගත්තත් ස්ථිර නැහැ මේ අපි කණ්ඩ ආස කරන දේවල් වලට මේ අප්‍රිය වෙනවා වෙනවද නැද්ද මේ ආස කරන ඇඳු මේ ඉපා වෙනවා වෙනවද නැද්ද වෙනවා මේ ආස කරපු දේ මේ අතාරිනවා එතකොට තණ්හාව ස්ථිරද නැහැ තණ්හාව ස්ථිර නැති එක ඊළඟට තණ්හාව ඊළඟ ස්වභාවය මොකද්ද සංකතයි ඒ කිව්වේ ඔව් සකස් වෙච්ච දේක ලක්ෂණ ටික තියෙනවා මොනවද ඒ තණ්හාවෙත් තියෙනවා හටගන්න ස්වභාවය නැති යන ස්වභාවය වෙනස් වෙමින් පවතින ස්වභාවය තණ්හාවෙත් තියෙනවා ඊළඟට පටිච්ච සමුප්පන්නයි ඒ කිව්වේ තණ්හාවක් හටගත්තා නම් හටගත්තේ පටිසම්පාදේ පටිසම්පාද රටාවෙන්මයි මොකද්ද පටිසම්පාද රටාව වේදනාපච්චය තණ්හා විදීම නිසා තණ්හාවට එහෙම හටගත්තු එකක් ඉදිරි පටිසම්පාද රටාවෙන් තමයි මේක උපන්නේ තණ්හාව ඊළඟට කාය ධම්මං කිව්වේ ඒ පටිසම්පාද ස්වභාවය මොකද්ද ගෙවිලා යන එක ඒ තණ්හාවේ ස්වභාවය ගෙවිලා යන එක ඊළඟට තණ්හාවේ ස්වභාවය මොකද්ද? ඔව් නැසී යන එක. ඊළඟට තණ්හාවේ ස්වභාවය මොකද්ද? ඇල්ම නිරුද්ධ කරගන්න වෙනවා. ඇල්ම දුරු කරගන්න වෙනවා. ඊළඟට ඇල්ම නිරු ඉතින් මේ අපිට අපිට අපි යම් කිසි දෙයකට බැඳිලා ඉන්නකම් විඳවන්නේ නැද්ද? එතකොට අපිට ඇල්ම දුරු කරගන්න වෙනවා. ඇල්ම නිරුද්ධ කරගන්න සිද්ධ වෙනවා. එතකොට මේක තමයි තණ්හාවේ ලක්ෂණේ ලක්ෂණ හත බලන්න ඉතින් බුදුරජාණන් වහන්සේට බුදු කෙනෙකුට මිසක් මේ ලෝකේ වෙන කිසියම් කෙනෙකුට මෙහෙම විස්තර කරලා දෙන්න බෑ ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දෙනවා දැන් තණ්හාව කිව්වහම තණ්හාව හය වැදෑරුම් තණ්හාව තියෙන මොනවද රූප තණ්හා ශබ්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා පොට්ටබ්බ තණ්හා ධම්ම තණ්හා අපි තණ්හාව තේරුව තවත් කොහොමද ආස්වාදිනී අරමුණු කෙරෙහි හිත ඇදී යෑම. ඒතකොට ඒ ආස්වාදිනී අරමුණු කෙරෙහි හිත ඇදී ගියා ඇදී යනවා කියමු. ඇදී ගියාට මේ ලක්ෂණ හයෙන් හතෙන් යුක්තයි. ඊළඟට තව තණ්හාව බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. කාම තණ්හා භව තණ්හා. ඔව් ඒ කියන්නේ භව පැවැත්මටත් ආසයි. නොපැවැත්මටත් ආසයි. මේ තණ්හාව කියන්නේ එතකොට හරි භයානක ස්වභාවයක්. එතකොට ඒකේ තියෙනත් ඔය හත තමයි ලක්ෂණ හත. ඊළඟට මොකද්ද? තණ්හාව ගාවට විඳීම. විඳීම පටිසම්පන්න දෙයක්. විඳීම ඒකේ පටිච්ච එහෙනම් අපි දැනගන්න ඕනේ අපිට සැපක් හට ගන්නවා. ඒක මොකෙන් උපන්න දෙයක්ද? පටිච්ච සමුප්පාදයෙන් උපන්න දෙයක්. අපිට දුකක් හට ගන්නවා ඒක මොකෙන් උපන්න දෙයක්ද පටිච්ච සමුප්පාදයෙන් උපන්න දෙයක් අපිට උපේක්ෂාවක් හට ගන්නවා ඒක පටිච්ච සමුප්පාදයෙන් උපන්න දෙයක් එතකොට මේ හට ගන්න සැප විඳීම වේවා දුක් විඳීම වේවා උපේක්ෂා විඳීම වේවා අර ලක්ෂණ හත තියෙනවා මොනවද අනිත්‍යයි සංකතයි පරිසමුප්පන්නයි කය ධම්මං වාය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං ඕවා අපිට පින්වත්නි මේ ජීවිතේදිත් උදව් වෙනවා මේ ඉගෙන ගන්න දේ අපි යම් කිසි දවසක දෙවියන් අතර බමුන් අතර ගියාද එදාටත් මේක තමයි වඩන්න තියෙන්නේ ඒ ගිහිල්ලා කියලා අමුතු එකක් කරන්න මේ ඉගෙන ගන්න දේ තමයි මේකට කියන ශ්‍රුතේ කියලා ශ්‍රුතේ කියන්නේ මනාකොට අසන බව මනාකොට ඇසීමෙන් ගත්තු දැනුම ඒක තමයි ශ්‍රුතිය කිව්වේ. මේ ශ්‍රුතිය පිරිසිදු නැත්තම් දෘෂ්ටිගත වෙනවා. දෘෂ්ටිගත වෙනවා කියන්නේ මොන මොනවා හරි මතවලට අහු වෙනවා මිසක් පැහැදිලි නෑ. ඒකයි. එතකොට එයාට හිතේ ශ්‍රද්ධාව ස්ථිරව තියාගන්න බෑ. ශ්‍රුතිය අපිරිසිදු නම්. ශ්‍රුතිය පිරිසිදු තියෙනව නම් සැකේ හටගන්නේ. ඒකෙරි ශ්‍රද්ධාව හිතේ පැහැදිලිම හටගන්නවා. පැහැදිලිම හටගත්තට පස්සේ අවුල් නෑ. ඒ දන්න පොඩ්ඩ හරි පැහැදිලි නම් අවුලක් නැහැ නේ එතකොට ඒකේන විඳීම
ගණත් ඔය විදිහට කල්පනා කරන විදිහම කියන්නේ එතකොට පරිසම්පාදෙන් හටගත්තු දේ. ඊළඟට පරිසම්පාදෙන් හටගත්තු දේ මොකද්ද? ස්පර්ශයත් පරිසම්පාදෙන් හටගත්තු එක. මොකද්ද ස්පර්ශය? ඇහි ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ මේ ස්පර්ශයත් මේ ලකුණු මේ ලක්ෂණ හතින් යුක්තයි. මොනවද මේ ස්පර්ශයට අයිති ලක්ෂණ හත? අනිත්‍යයි, සංකතයි, පරිසම්පන්නයි. ඔව්, කය ධම්මං, වාය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මං. මේ මේක තමයි මේ ලක්ෂණ හත තමයි. ඊළඟට පරිසම්පන්න, ඒකේ පටිච්ච සමුප්පාදයෙන් උපන්න, පරිසම්පාදයෙන් හටගත්තු ඊළඟ ධර්මතා, ඊළඟ ධර්මයේ මොකද්ද? ආයතන 6. ඒ කියන්නේ මේ ඇස. දැන් අපි මේ ඇසට මොකද්ද අපි කියන්නේ? මගේ ඇස. මගේ ඇස කිව්වට මේක මොකද්ද? මේක මොකෙන් හටගත්තු එකක්ද? ඈ, පටිච්ච සමුප්පාදයෙන් හටගත්තු ඇසක්. මොකද්ද ඒකේ තියෙන ඇසේ තියෙන පටිච්ච සමුප්පාදේ? නෑ නෑ නෑ, ඔන්න ඔන්න ඇසේ තියෙන පටිච්ච සමුප්ප, ඒ පටිච්ච සමුප්පන්න එකක ලක්ෂණ නෙමෙයි. අන්න ඇසේ තියෙන පටිච්ච සමුප්පාදේ මොකද? නාම රූප පත්‍යා සලායතනං. පටලව ගන්න එපා. එතකොට ආයතන 6 කියන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් හා ඒක පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදේ මොකද්ද? නාම රූප පත්‍යා සලායතනං. ඒකේ එක තවත් පැහැදිලි කරගන්න මම එකක් කියන්න, එතකොට අල්ල ගන්න පුළුවන්. නාම රූප නිසා ඇස හටගනි. ඊළඟට නාම රූප නිසා කන හටගනි. නාම රූප නිසා නාසය හටගනි. නාම රූප නිසා දිව හටගනි. නාම රූප නිසා කය හටගනි. නාම රූප නිසා මනස හටගනි. එතකොට මේ ආයතන 6 හටගන්නේ නාම රූපයෙන්. නාම රූප නිසා ආයතනය හටගනි කියන්නේ පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පන්න දේ මොකද්ද? ඒ ආයතන 6 ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ ආයතන 6 එකක් ගානේ අර ලක්ෂණ 7 තියෙනවා. මොනවද? ඇස ගත්තොත් අනිත්‍යයි, සංකතයි, පරිසම්පන්නයි, කය ධම්මං, වාය ධම්ම, විරාග ධම්ම, මේ ලක්ෂණ හත තියෙනවා. කන ගත්තත් මේ ලක්ෂණ හත තියෙනවා. නාසය ගත්තත් මේ ලක්ෂණ හත තියෙනවා. දිව ගත්තත් මේ කියන ලක්ෂණ හත තියෙනවා. කය ගත්තත් මේ කියන ලක්ෂණ හත තියෙනවා. මනස ගත්තත් මේකේ ලක්ෂණ හත තියෙනවා. එහෙනම් හරි විදිහට අපි නිදහස් වෙන්නේ මේ ලක්ෂණ හතම අපිට අවබෝධ වෙච්ච දවසට. එහෙනම් අපි ඇස කෙරෙහි නොයල්ම ඇති වෙච්ච දවසට, ඇස කෙරෙහි යල්ම නිරුද්ධ වෙච්ච දවසට, ආයතන 6 කෙරෙහි අර අනිත්‍යවත් එහෙම නිරුද්ධ වෙච්ච දවසට අපි නිදහස් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා නාම රූප. නාම රූප කියන්නේ පටිච්චසමුප්පාදයෙන් හටගත්තු දෙයක්. ඒ නාම රූපයේ තියෙන පටිච්චසමුප්පාදය මොකද්ද? විඥානපත්‍ය නාම රූපං. නාම රූපේ පටිච්ච සමුප්පන්න දෙයක්, පටිච්ච සමුපාදයෙන් හටගත්තු දෙයක් හැටියට තියෙන නාම රූපේ ලක්ෂණ මොනවද? නාම රූප අනිත්‍යයි, සංකතයි, පටිච්ච සමුප්පන්නයි, කාය ධම්මං, වාය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මං. ඊළඟට විඥානේ. විඥානයේ තියෙන පරිසම්පාදේ මොකද්ද? සංකාරපත්‍ය විඥානං. එතකොට ඒකේ පරිසම්පන්නිය මොකද්ද? අනිත්‍යයි, සංකතයි, පරිසම්පන්නයි, කාය ධම්මං, වාය ධම්මං, විරාග ධම්මං, නිරෝධ ධම්මං. මේවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
संस्कार संस्कार पटिसमुपादे निसा हटगात्वे का अविद्या निसा हटगात्वे का मैं संस्कारी लक्षण मकाद्दे अनित्याय संकताय परिसमुपन्नाय खायदाम्मा वायदाम्मा विरागदाम्मा निरोधाम्मा ईलंगट बुद्धुरजान्नवास देशना करनो अविद्या අවිද්‍යාවෙත් මේ ලක්ෂණ තියෙන්නේ මොනවද? අනිත්‍යයි. සංකතයි. පරිසම්පන්නයි. ඔව් ඒකේ ගෙවි යන ස්වභාවයට ස්වභාවයෙන් යුක්තයි. වාය ධම්මං නැසී යන ස්වභාවයෙන් යුක්තයි. ඊළඟට විරාග ධම්මං අල්ම දුර් වෙන ස්වභාවයෙන් යුක්තයි. නිරෝධ ධම්මං අල්ම නිරුද්ධ වෙන ස්වභාවයෙන් अंग की अंग लक्षण अंग जरा मरण एक देख भवय तुन उपादान हतर तन्नाव पह विंदीम हय स्पर्श हत आयतन हय अट नाम रूप नमय विज्ञाने दाय संस्कार एकुला आय गम गणकल एक जरा मरण देख इपदीम तुन भवय हतर उपादान पह तन्नाव हय विंदीम हत स्पर्श आट आयतन हय नाम रूप विज्ञान संस्कार दुलाह अविद्या इतकोट पटिच समुपादि पटिच समुपादि अंग किया तीन इतकोट दुलाह तीया इतकोट मे दुलाह हटगाने रटावकी नहीं दुलाह हटगाने रटावकी एक एक अदाल रटावकी हटगाने इतर इपदीम हटगाने ने जरामर नाटका इपदीमे एक जर एक सिद्धवेन रटाव इपदीम हटका भाव्य एकतमय सिद्धवेन रटाव इलांगट भाव्य हटका उपादान एक सिद्धवेन रटाव उपादान हटका तन्नाव्य एकतमय सिद्धवेन रटाव तन्नाव हटका विधीमे एकतमय सिद्धवेन रटाव विधीम हटका स्पर्श एकतमय सिद्धवेन रटाव स्पर्श हटका आयतन है एक सिद्धवेन रटाव आयतन हटका नाम रूप एक सिद्धवेन रटाव नाम रूप हटका विज्ञाने सिद्धवेन रटाव विज्ञाने हटका संस्कार सिद्धवेन रटाव संस्कार हटका अविद्या सिद्धवेन रटाव एक सिद्धवेन रटाव नमूते ये रटाव तो उपन्न दे लक्षण हतक युक्त मुनादे अनित्याय संकताय परिसमुपन्नाय अक्षेवीयन स्वभावयं युक्ताय नेसीयन स्वभावयं युक्ताय अल्म दुरुकलयुतु स्वभावयं युक्ताय अल्म निरुद्धकलयुतु स्वभावयं युक्ताय एतकोट दैन बलन्न हितला केनेक्ट मे कियपु विधियट मे एकक एकक गाने परिसंपादि विस्तर कर कर विस्तर कर कर या विस्तर कर गत्तो एट सहन पहदिली තරමක දැනුමක් ගන්න බැරි වෙයිද හැබැයි වසීමෙන් එකක් එකක් ගානේ හිමින් හිමින් සමහරක තනියම විග්‍රහ කරගන්න බැරි නම් කොලයක් අරන් ලියන්න මං හිතන්නේ ගොඩාක් අයට එහෙම තනියම මේ නුවණින් මෙනෙහි කර කර නම් ගන්න පුළුවන් කමක් නැහැ නුවණින් මෙනෙහි කර කර ගන්න පුළුවන් කමක් නැහැ එච්චර ප්‍රඥාවන්තයෝ මේ කාලේ නැහැ හොඳම දේ තමයි कोल्यागन विस्तर कर लिया आप तो जरा मरण विस्तर कर लिया जरा मरण इपदीम इपदीम विस्तर कर लिया इपदीन हतर आकार इतने मे कोकार मे लक्षण हत युक्त इट पास लिया इपदी भवे निशा इट पास लिया भवे तुंग आकार मे कोई भव्य हटगा मे मे लक्षण बोली युक्त इलाट लिया भवे नीक हटगा भव हटगा उपदान उपदीम मे मे उपदीम उपदान मेचरती
එතන මේ කොයි පාදයෙන් හටගත්තත් මේ මේ ලක්ෂණයක ලඩුගන්න ලියන්න පුරුදු වෙන්න. එතකොට කාලයක් යනකොට මේක මතක හිටි. මොකද දැන් අපිට අර ප්‍රඥාව නැති නිසා අහුවා කියලා ඒ ශ්‍රවණයෙන් ගන්න බෑ. දැන් කාලේ ශ්‍රවණයේ ප්‍රමාණවත් නෑ. ශ්‍රවණයේ කරලා ඒක තමන් උපායක් හරි ගස්ස ගන්න ඕනේ. ඒ කාරණේ ධාරණය කර ගැනීමට ධාරණය කර ගන්නවා කියන්නේ මතක තියාගන්න. මේ මතක තියාගන්න එක හරියට කළේ නැත්නම් මෙනෙහි කරගන්න බැරුව යනවා. ඒක අවුලක් ඒක. ඊට පස්සේ මෙනෙහි කරගන්න බැරි වුණාට පස්සේ ඒකේ හිත පහදින් නැතු යනවා. පහදින් නැතු වුණාට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම අමතක වෙලා යනවා. අමතක වෙලා ගියාට පස්සේ අමතක වුණේ මොකද්ද? ශ්‍රුතය. නොපිහිටියේ මොකද්ද? ශ්‍රුතය. සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා අයිමුණිය මොකද්ද? සීකපලි. ඒකයි. එතකොට මේ සීකබල අහිමි වෙන්නේ ඒකට උවමනා කරන උත්සාහය නැති කමින්. ඒකට තමම්ම උත්සාහ. මොකද අකුසලයේ හොඳට හිත පිහිටවනවනේ මේ කාලේ. කවුරු හරි බැන්නොත්, සැර දෑවොත්, ඇලපිලි ඉස්පිලි ගානේ පිහිටනවා හිත. මෙහෙම කිව්වේ මට. මං දිහා මෙහෙම බැලුවේ. මං එනකොට කාර්ල කෙල්ල ගහලා ගියා. කියලා එකක් ගන්න හිත පිහිටනවා. ඒ මොකද? මොකද හේතුව? අපේ හිතේ තියෙන පිරිහෙන ස්වභාවය. එතකොට පිරිහෙන ස්වභාවය තුළ හිත පිහිටන්නේ පිරිහෙන දේවල් වල. එතකොට පිරිහෙන යෝගයේදී හිත ශ්‍රේෂ්ඨ දෙයක පිහිටන්නේ නැහැ. හිත පිහිටන්නේ මොකේද? පිරිහෙන දේවල් වල. ලාමක දේවල් හිත වේගෙන් පිහිටනවා. හොඳ දේවල් වල හිත පිහිටන්නේ නැහැ. මේ අහනවා මේ යනවා ආය නිකන් මතක නැහැ නිකන් හීනයක් දැක්කා වගේ. දැන් හීනේ දැක්කට මතක හිටින්නේ නැහැ. ඒ වගේ. ඒකද මොකද්ද අපි කරන්න ඕන? අර විදිහට ගන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනි යම් දවසක ආර්ය ශ්‍රාවකයා ඒකී භාග්‍යතුන් වහන්සේ සරණ ගිය භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයා මේ පටිච්ච සමුප්පාදය ඔය විදියටම දැනගත්තු. මොකද්ද පටිච්ච සමුප්පාදය ඔය විදියටම දැනගන්නවා කියන්නේ? කියන්න බලන්න. ඔව් කියන්න. ඈ කියන්න පැහැදිලිව කියන්න බය නැතුව. ජරා මරණ හටගන්නේ ඉපදීමෙන් කියලා දැනගත්තොත්. ඊළඟට ඉපදීම හටගන්නේ භවයෙන් කියලා දැනගත්තොත්. ඊළඟට භවය හටගන්නේ උපාදානයෙන් කියලා දැනගත්තොත්. ඊළඟට උපාදාන හටගන්නේ තණ්හාවෙන් කියලා දැනගත්තොත්. තණ්හාව හටගන්නේ විඳීමෙන් කියලා දැනගත්තොත්. විඳීම හටගන්නේ ස්පර්ශයෙන් කියලා දැනගත්තොත්. ස්පර්ශ හටගන්නේ ආයතන හයෙන් කියලා දැනගත්තොත්. ඊළඟට ආයතනය හටගන්නේ නාම රූපයෙන් කියලා දැනගත්තොත්. නාම රූප හටගන්නේ විඥාණයෙන් කියලා දැනගත්තොත්. විඥාණය හටගන්නේ සංස්කාරයෙන් කියලා දැනගත්තොත්. සංස්කාර හටගන්නේ අවිද්‍යාවෙන් කියලා දැනගත්තොත් එක කොටසක්. ඊළඟට යම් කලෙක මේ පටිච්ච සමුප්පාන්න ධර්මයක් ඒ විදිහම දැනගත්තොත් ඒ කිව්වේ ජරා මරණ අනිත්‍යයි කියලා දැනගත්තොත් සංකතයි කියලා දැනගත්තොත් පටිච්ච සම්පන්නයි කියලා දැනගත්තොත් සේවියන ස්වභාවයක් කියලා දැනගත්තොත් නැසියන ස්වභාවයක් කියලා දැනගත්තොත් ඇල්ම දුරුකල යුතු ස්වභාවයක් කියලා දැනගත්තොත් ඇල්ම නිරුද්ධ කළ යුතු ස්වභාවයක් කියලා දැනගත්තොත් ඊළඟට ඒ ආකාරයෙන්ම ඉපදීම ගැන දැනගත්තොත් ඒ ආකාරයෙන්ම භවය ගැන දැනගත්තොත් ඒ ආකාරයෙන්ම උපාදාන ගැන දැනගත්තොත් ඒ ආකාරයෙන්ම තණ්හාව ගැන දැනගත්තොත් ඒ ආකාරයෙන්ම විඳීම ගැන දැනගත්තොත් ඒ ආකාරයෙන්ම ස්පර්ශය ගැන දැනගත්තොත් ඒ ආකාරයෙන්ම ආයතන හය ගැන දැනගත්තොත් ඒ ආකාරයෙන්ම නාම රූප ගැන දැනගත්තොත් ඒ ආකාරයෙන්ම
විඥානය ගැන දැනගත්තොත් ඒ ආකාරයෙන්ම සංස්කාර ගැන දැනගත්තොත් ඒ ආකාරයෙන්ම අවිද්‍යාව ගැන දැනගත්තොත් ඒ කියන්නේ පටිච්ච සමුප්පාදයත් ඒ ආකාරයෙන්ම දැනගෙන පටිච්ච සමුප්පන්න ධර්මයත් ඒ ආකාරයෙන්ම දැනගත්තොත් මේක කල් ලස්සන කතාවක් කියනවා සම්මප්පඤ්ඤා සුරිට්ඨා හොಂತಿ එයා මනා ප්‍රඥාවෙන් දැක්කොත් මොකෙන්ද මනා වූ ප්‍රඥාවෙන් මේක දැක්කොත් එතකොට එයාට තමන්ගේ අතීතය ගැන සැක හිතෙන්නේ නැහැ කියනවා පරිසම්පාදේ මේ විදිහටම දැනගත්තොත් අතීතය ගැන සැක හිතෙන්නේ නැහැ කියලා කියනවා අතීතෙ මං කොහොම වෙලා වුණාද මන්දා අතීතෙ මං උන්නේ නැතු අද මන්දා එහෙම හිතන්නේ ඔව් මම මේ සංසාරේ ආපු නැද්ද කලින් ඇවිල්ලා නැද්ද දන්නේ කියලා ඉවි කීදී අර සැක සංකා අතීතය ගැන සැක සංකා හටගන්නේ නැහැ කියනවා ඊළඟට අනාගතය ගැන මං ආයේ අනාගතේ උපදීද දන්නේ නැහැ මං අනාගතේ උපදින්නේ නැද්ද දන්නේ නැහැ අනාගතයක් තියෙවිද දන්නේ නැහැ කියලා මේ විදිහේ සැක සංකා මේ විදිහේ සිතිවිලි පස්සේ කල්පනා කර කර යන එක ඒක නැතු යනවා කියනවා අතීතය ගැන සිතිවිලි හිතී තමන් අතීතේ කොහොම වෙලා හිටියද දන්නේ කවුරු වෙලා හිටියද දන්නේ මොන නමින් හිටියද දන්නේ මොන විදිහ හිටියද දන්නේ මේ වගේ අපිට දැනගන්න ආසාවක් තියෙනවා නේද සාමාන්‍ය මිනිස්යාගේ මං අතීතේ කොහොම වෙලා හිටියද කවුරුත් ආස අතීතේ රජවරු වෙලා රජිනිය වෙලා ඉන්න ඉතින් අහනවා කොහොමද දන්නේ මං අතීතේ රජ වෙලා හිටියද දන්නේ ප්‍රාදේශීය රජෙක් වෙලා හිටියද දන්නේ ඇමතිෙක් වෙලා හිටියද දන්නේ කිකේ ඕ අතීතේ මං රජිනක් වෙලා හිටියද කුමාරිකාවක් වෙලා හිටියද දන්නේ නැහැ කියලා මේ විදිහට තමන්ට ආඩම්බර වෙන දේවල් අතීතේ මං ගැන වෙලා තියෙනවද දන්නේ නැහැ කියලා හිතේ තියෙනවා. ඇයි හේතුව? අතීතයේ ජරා මරණ හටගත්තේ ඉපදීම නිසා කියලා මෙනෙහි කරපු නැති එක. ඉපදුනේ භවය නිසා කියලා මෙනෙහි කරපු නැති එක. භවය හටගත්තේ උපාදාන නිසා කියලා මෙනෙහි කරපු නැති එක. එතකොට අතීතේ වුණා නම් අතීතෙත් මේ විදිහට තමයි උනේ කියලා යාට පැහැදිලි වුණාම අර අතීතේ මොන රජවරයෙක් කියලා මොන සිටිවරයෙක් කියලා මොන නම්බුනා මේතෝ හිටියත් ඒ කිසි එකක් ඇයි අර ලක්ෂණ හතින් යුක්තයි ඔක්කොම. ඊළඟ අනාගතේ දැන් අනාගතේ අපි කියමු අනාගතේ මොන විදිහට හිටියා මොන විදිහේ අම්මන් කොහොම වෙයිද දන්නේ මං කවුරු වෙයිද දන්නේ නැකේක අපි කල්පනා කරනවා කිමු අනාගතේ ගැන. එහෙම අනාගතේ කොහොම කල්පනා කරත් ඒ කොහෙත් තියෙන මොකද්ද? ඉපදෙනවා නම් භවපත්‍යා ජාති. භවය හට ගන්නවා නම් උපාදානපත්‍යා භව. මේ විදිහට සම්පූර්ණ එතකොට අතීතයේ රටාව පටිච්ච සමුප්පාදේ අනුවමනෙහි කිරීම. අනාගතය පරිසම්පාදේ අනුවමනෙහි කිරීම. වර්තමානයේ මම මෙහෙම කෙනෙක් මම මේ පෞලේ මම මේ පරම්පරාවේ අපේ පරම්පරාව මෙහෙමයි අපි මෙහෙම හිටියේ මෙහෙම හිටි කී කල්පනා කරනවානේ එහෙම නැතුව වර්තමානෙත් පටිසම්පාදින් බලනවා නම් එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම වෙනවා නම් එයා අරමුකුත් හැටි හටගන්නේ කියන සැකයක් සැකයක් ඊළඟට ඒව ගැන කල්පනා කර හිත ඇවිස්සින මට මතකයි ඉස්සර ඔය ලංකාවේ තිබුණා ඔය මට මතකයි මොකද්ද ඒකට කියන්නේ අර දකුණු ඉන්දියාවෙන් ඇවිල්ලා අර පත්තිරෝල එකේ කියලා බලපු කාලයක් තිබ්බේ හොඳට හම්බ කරගෙන ගියා මේ මිනිස්සු ඇවිල්ලා අර ඉස්සර මට මතක ඔය ආනන්ද මහත්මයාගේ පොත්වල තිබ්බා නාඩි වාක්‍ය ආන්න අහලා තියෙනද ඔය නාඩි වාක්‍ය කියලා බිස්නස් කාර්ය වගේක් කියලා හොඳට සුද්ධි දාලා ගියා අපේ මිනිස්සු පොලිමේ ගියා ඔය මට මතකයි කොල්ලපිටිය මම ඉස්සර කොළඹ ඉන්න කාලේ මට මතකයි ඒ ඒකේ ඒක එක පරිච්ඡේද පරිච්ඡේද 15ක් තියෙනවා ඒක පරිච්ඡේදයකට රුපියල් 5000ක් ගන්නවා 5000ද 2000ද ගන්නවා ඉතින් එතකොට එකක් එකක් ගන්න කලින් ආත්මෙ හිටපුවා ඊළඟට ලබන ආත්මෙ කොහෙද යන්නේ මේ මිනිස්සු ටික පොලිමේ යනවා ඉතින් අර මනු එතකොට ඒක කියන මිනිස්සයා මෙහි රත්තරම් පුරෝගෙන මෙහි පුරෝගෙන මෙහි පුරෝගෙන කාගේ සල්ලිද අර මොඩියන්ගේ සල්ලි. ඇයි මේ හේතුව මොකෝ? පරිසම්පාදේ දන්නේ නැතිකම.
අපිට මෙහෙම වෙනවා අතීතේ මෙහෙම හිටියා අනාගතේ මෙහෙම ඉන්නවා අනා වර්තමානයේ මෙහෙම වෙනවා කිය කී කවුරුරි කියනවා ඒක පස්සේ දුවන ඇයි අපි කුතුහලයක් තියෙනවා අපි මේ කුතුහලේ සංසිඳව ගන්න තමයි යන්නේ ගෙල්ල ඉතින් ඔන්න යන්තම් කීයක් හරි අරගෙන ගෙල්ල ඔන්න එකපාරක් කීයක් මේ චැප්ටර්ස් දෙකක් තුනක් කියව ගන්නවා ඊට පස්සේ ආයේ තව කීපක් කියව ගන්නවා මෙහෙම තමයි යන්නේ ඊළඟ ආත්ම කීයද ඒකටත් සල්ලි ගෙවන්න ඕනේ ඔන්න ඊළඟ ආත්මේ බලා ගන්න ඔක්කොම ඉතින් මහත් අපි අපිත් එක්ක කොළඹ මහත්තුරු නෝන ඇවිල්ලා කියනවා මෙහෙම ගියා ලබන ආත්මේ උපදින්නත් ඔක්කොම උපදින්නේ තමිල්නාඩුවේ එහෙ කියන උපදින්න තියෙන්නේ ඉතින් මේ මොඩි මිනිස්සු සතුටු වෙලා එනවා මං එහෙ උපදින්නේ කියන්නේ එතකොට බලන්න බුදුදහමෙන් බුදුදහම ලැබුණේ නෑනේ දැන් බලන්න මේක කියනවනේ පටිච්චසමුප්පාදේ මේ විදිහට ඉගෙන ගත්තොත් පටිච්ච සමුප්පන්නයි කියලා මේ විදිහට ඉගෙන ගත්තොත් අතීතය ගැන තියෙන කුතුහලෙ නැතු යනවා අනාගතය ගැන තියෙන කුතුහලෙ නැතු යනවා වර්තමානයේ කුතුහලෙ නැතු යනවා තං කිස් හේතු ඒ මොකද හේතුව එහෙම තමයි මහණෙනි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයාට ආර්ය ශ්‍රාවකයාට මේ පටිච්ච සමුප්පාදේ අවබෝධ වීම මේ පටිච්ච සමුප්පාදෙන් උපන්න දේවල් අවබෝධ වීම කොච්චර තමන්ව කුතුහලෙන් නිදහස් කරනවද මොනතරම් දෙයක්ද ඉතින් ඒ නිසා අපටත් මේ උතුම් පටිච්ච සමුප්පාද ධර්මයේ පටිච්ච සමුප්පන්න ධර්මයේ අවබෝධ කරගන්න වාසනාව ලැබේවා සාදු 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 දම් සිහ නද